ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕ සෑම කෙනෙක්ම පිළිගනු ලබනවා. ඒ වගේම මේ මොහොතේ පළමු වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕ කෙනෙක් සිටිනවා නම් අපි ඒ අයවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අපගේ YouTube නාලිකාව subscribe කිරීම තුළින් ඔබට අපගේ දේවමයන් දාපු ගමන්ම ඒවත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වීඩියෝ එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනා WhatsApp group සමග එකතු වීම තුළින් ඔබට අපගේ එදිනෙදා පවත්වනා වූ යාඥා මෙහෙයන් සමග Google Meet හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි අද සවස් දවසේ දේවමය දෙවියන් වහන්සේට බාර කරමින් යාඥා කරමු. ජීවමාන දෙවිපියාණනි, ඔබගේ හස්තයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි මෙහි මොහොතේ බාර වෙනවා. මේ සබත් දේවමය ඔබ වහන්සේගේ හස්තයට ජේසුස් වහන්සේගේ නාමයෙන් බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රකාශ වීම මෙහි මොහොතේ සිද්ධ වෙන සලස්වන්නේ කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා දෙවිපියාණනි. අපි එකිනෙකා ඔබ වහන්සේට බාර වෙනවා. යම්කිසි බාධාවක් තියද ඒ සියලු බාධා ජේසුස් වහන්සේගේ නාමයෙන් මෙහි මොහොතේ ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්නා වූ දේව පුත්‍රයා බාර කරනවා. ඔබ වහන්සේගේ දිව්‍යමය මඟ පෙන්වීම ඔහු සමග ඔබ වහන්සේ තබන්න කියලා ඉල්ලනවා. සම්පූර්ණයෙන් අපි එකිනෙකා ඔබ වහන්සේගේ හස්තයෙන් මේ මොහොතේ බාර වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්, 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 ආමෙන්. හරි, අපි මේ වෙලාවේ নমස්කාරයෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්ස. අපි ඔබ වහන්සේගේ ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා මේ වෙලාවේ. ඔබ වහන්සේ අපට අතගසන්න කියලා ඉල්ලා සිටිනවා. දින 6ක් මේ කිනෙක් කෙනා තම තමාගේ වැඩ කටයුතු වල නිරතව සිට සත්වෙනි දවසේ ඔබගේ ව්‍යවස්ථාවන් වල ප්‍රකාරයට මේ සබත් දිනය ශුද්ධ ලෙස පවත්වන පිණිස ඔබගේ පාද පාමුලට මේ හැම කෙනෙක්ම පැමිණලා තිබෙනවා. ඔබට කීකරු වී අද දවසේ සබත් දේව මෙහෙට සම්බන්ධ වෙන සීලු දෙනාට ඊට අදාළ ඔබ වහන්සේගේ රැකවරණයත් ආශිර්වාදයත් ඔවුන් කෙරෙහි වනසේක්වා. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමින් උන්වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට ගමන් කරමු. ඔබට নমස්කාර වේවා මහෝත්තම දෙවියන් වහන්ස. හලෙලූයා, හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා. සියලු මහිමය, සියලුම ගෞරවය අපි ඔබට ලබා දෙනවා දෙවියන් වහන්ස. මේ ගීතිකාවන් අතරතුරේ අපි අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගමු. අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න සෑම කෙනෙක්ම දැස් පියාගෙන අපිත් එක්ක මේ යාඥාවන් සහ පසුතැවීමේ নমස්කාරය වෙතට මුලින්ම එකතු වෙන්න. ජේසුස් වහන්සේ ඉදිරියේ ඔබගේ අතීත සියලු වැරදි පාපයන්, ඔබ අතින් සිදුණු දුර්වලතාවයන් තබමින් උන්වහන්සේගේ ලේයින් පවිත්‍ර වී උන්වහන්සේගේ අතට බාර වෙන්න. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා ස්වාමින් වහන්ස. ඔබගේ අතට බාර වෙනවා ස්වාමීනි. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබ වහන්සේට নমස්කාර වේවා දෙවි පියාණන් වහන්ස. අපි මේ ගීතිකාවන් සමග මේ ගීතිකා අතරතුරේ අපේ දුබලකම් ජේසුස් වහන්සේ ඉදිරියේ කියා සිටමින් පවිත්‍රතාවය උන්වහන්සේගෙන් ඉල්ලා ගමු. මේ මොහොතේ අධික බලසම්පන්න මහෝත්තම දෙවියන් වහන්සේගේ පාමුලට යන පිණිස ජේසුස් වහන්සේගේ උපකාරයත් මඟ පෙන්වීමත් ඉල්ලා සිටිමු. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්ස. හලෙලූයා. හැම කෙනෙක්ම අවංක සිතින් දෙවියන් වහන්සේ දෙසට අවධානය යොමු කරලා තමන් අතින් වුණ දුබලතාවයන්, වැරදි පහුගිය සතියේ උන්වහන්සේට අකීකරුව යම් දෙයක් සිදු වුණා නම් ඒ ගැන පසුතැවිලි වෙන්න, ඒ වැරද්ද දෙවියන් වහන්සේට සංගවන් නැතුව කියන්න හැම දෙයක්ම. ඒ වගේම පහුගිය දවසේ නිරාහාරයෙන් යාඥාවෙන් අප සමග සම්බන්ධ වෙලා හිටපු අය, මේ අලුතෙන් සම්බන්ධ වෙන අය උදෙසා මෙදහත්කාරව යාඥාවේ නිරත වෙලා සිටින්න. හලෙලූයා, හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්ස. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා ස්වාමීන් වහන්ස. ඔබට নমස්කාර වේවා, নমස්කාර වේවා දෙවියන් වහන්ස. নমස්කාර වේවා. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්ස. හලෙලූයා, හලෙලූයා. ඔබගේ අතට බාර වෙනවා, ඔබගේ අතට බාර වෙනවා, ඔබගේ අතට බාර වෙනවා ස්වාමීන් වහන්ස. සෑම පවින් මුදවා
සෑම පවින් ගලවා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි ඔබ වහන්සේගේ ලේ වලින් අපව සෝදන්න ඔබ වහන්සේගේ ලේ වලින් අපව පවිත්‍ර කරන්න ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් අපි එකිනෙක කෙනාගේ අතීත පාප කර්ම ශාප සෝදා අපිව අලුත් කරන්න ස්වාමීන් වහන්සේ අපිව අලුත් කරන්න අපිව අලුත් කරන්න මේ මොහොත දෙවියන් වහන්සේගේ පාමුලට එන්නට සුදුස්සන් කරන්න ස්වාමීන් වහන්සේ දැලුනු බිඳුනු සිත ඔබට ප්‍රසන්නයි පූජාවක් ඔබ නොසොයන්නේ දැලුනු බිඳුනු සිත ඔබට ප්‍රසන්නයි පූජාවක් ඔබ නොසොයන්නේ ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි සෑම පවින් මුදවා සෑම පවින් ගලවා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි ඔබට নমস্কার වේවා අපව පවිත්‍ර කරන්න අපව පවිත්‍ර කරන්න ස්වාමින් වහන්සේ ඔබහන්සේගේ ශුද්ධ ඌ ලේ කර්ණ කොටගෙන අපව සෝදන්න කුරුසයේ මතදී ඔබහන්සේ අපේ මුළු පාපය ඔබහන්සේ වෙතට ගත් බව අපි අදහා ඔබහන්සේගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ අපේ පාපය ඔබ උසුල ගත්තා අපේ අයුතුකමට ඔබහන්සේ තුලින් සමාව තිබෙනවා අපේ වැරදුණු ජීවිත නැවත ගොඩනැගීමේ බලය ඔබහන්සේ සතුව තිබෙනවා ස්වාමිනී අපි ඔබහන්සේගේ පාමුලට එනවා දෙවියන් වහන්සේ අපිට උදව් කරන්න මේ ලෝකේ විවිධ රටවල් වලින් මේ මොහොතේ දේව මෙහෙට එකතු වෙලා ඉන්න සියලු සහෝදරයන් සහෝදරියන් කෙරෙහි ඔබගේ කරුණාව දැක්වුව මැනව කරුණාව දැක්වුව මැනව ඔවුන්ට අත ගැස්සුව මැනව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ සැලැස්ම තුලට ඇතුල් වෙනට ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමිනි හබලත ලහ බලහතලි හිබිලි කිලිහලා හාතලි හිබිලි කලහි තහලි හබලත ලහ මන කලා ඉලි හාතලි හිබේ ලෙහෙ මෙනේ කෙලේ මේ සියලු දෙනා ඔබට කැප කරනවා ඔබ වහන්සේ අත ගැස්සුව මැනව අත ගැස්සුව මැනව අත ගැස්සුව මැනව අත ගැස්සුව මැනව හැම කෙනෙක්ම අවංක සිතින් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්න අනෙක් සියලු විශ්වාස අනෙක් සියලු ඇදහිලි ලෝකේ අනෙකුත් සියලු මිත්‍යාවන් ලෝකේ ඔබ මෙතෙක් කල් විශ්වාස කරගෙන හිටපු මිනිසයන් නායකයන් විවිධ දේ අතහැර දැන් ඔබව නිර්මාණය කළ ස්වර්ග මවා පාලනය කරන අධික බලයෙන් යුක්ත දෙවියන් වහන්සේගේ අති ශුද්ධ පාද පාමුලට දැන් පැමිණෙන්න පසුතැවිල්ලෙන් පැමිණෙන්න අතීතයේ වෙච්ච හැම වරදක් ගැනම පසුතැවි පැමිණෙන්න සියලු අදහිලි අතහැර දෙවියන් වහන්සේ වෙතට එන්න සෑම පවින් මුදවා සෑම පවින් ගලවා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි
ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදාලුව මැනවි ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ හලෙලූයා 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 අපි මේ ළඟමින් සිටින්නේ අහසද පොළොවද මවා පාලනය කරන අති බල සම්පන්න දෙවියන් වහන්සේගේ පාද පාමුලටයි උන්වහන්සේ සුද්ධයි එබැවින් මුළුමනින් කැපවි වෙන්වි උන්වහන්සේගේ අති සුද්ධ පාද පාමුලට ළඟවන්න හලෙලූයා 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 ඔබ පැමිණ සිටින්නේ ඔබ උදෙසා ජීවිතය දුන්න ජේසුස් වහන්සේ වෙතටයි උන්වහන්සේ ඉතා කරුණාවෙන් යුක්තව නුඹලාව මුදා නිදහස් කරන පිණිස නුඹලාට ගැලවීම දෙන පිණිස බලා සිටිනවා එමෙන්ම නුඹලාට ප්‍රේම කරන නුඹලාගේ දිව්‍යන් වහන්සේ නුඹලාගේ හැරීම අපේක්ෂා කරනවා ලෝකේ විවිධ දේවල් හඹාගිය අය මේ මොහොතේ දැන් දිව්‍යන් වහන්සේ වෙතට හැරෙන්න මෙතෙක් කලක් නුඹලා ගිය මාර්ගවලින් නොබලාට පිළිතුරු නොලැබුණු බැවින් ඒවා අසම්පූර්ණ බැවින් ඒවා මිනිසයන් විසින් තම හිතු මනාපයට ගොඩනැගූ මාර්ග බැවින් ඒවා අතහැර දැන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න හලෙලූයා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමින් වහන්ස අපි ඔබට ස්තුති ප්‍රශංසා කරනවා හලෙලූයා ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්ස හැමදේම අතහැර ඔබගේ පාමුලට එනවා ස්වාමින් වහන්ස හිලි හතලි බහෙලි කල හතල හබහතලි හෙබෙලි බෙලි 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 මෙනකලේ ඉලි හාතලි හෙබෙලි හෙබෙලි හෙමෙනකලි හලා හාතලි හලෙලූයා 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 ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමිනි ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්ස ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමින් වහන්ස හිමි පාමුලට පැමිණෙනවා හබ ලතලහ බලහතලි හිබිලි බිලි 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 මෙන්නකලි විසඳුම් සොයාගෙන අපගේ දෙවියන් වහන්සේගේ පාමුලට එනවා ස්වාමින් වහන්ස හලෙලූයා හබ හලේ හේතලි හාලේ හාතල හබාලේ හාතලි හිබිලි හිගලි හාතල इमिपा मुले वैंद वैटिम विसंदुम पता से नेहासिन मगे जे सुने मम ओबे पा मुले सिटिमी में से आज्ञा भी मगे जे सुने मम ओबे पा मुले सिटिमी में से आज्ञा भी इमिपा मुले वैंद वैटिम විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනි මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් මගේ ජේසුනි මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් විසඳුම සොයාලා මා බැලුවා ලොවේ විසඳුම නැතේ හමුනේ සරණ සොයාලා මා දියුදස අතේ සරණද නැතේ හමුනේ ඉවතට නොදාම අත්හැර නොදාම පිළිගන්න මා ජේසුනේ ඉවතට නොදාම අත්හැර නොදාම හඳන්න මා ජේසුනේ හිමි පාමුලේ වැද වැටේ දුම පතා සෙනෙහසින් මගේ සුනි මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් 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 සිටිමි මෙසේ ආඥාවෙන්
සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් සුවයක් සොයාලා මා දිව්වා ලොවේ සුවයද නැතේ හමුනේ විහිටක් ස්පතාලා මා දිව් දස අතේ විහිටද නැතේ හමුනේ පුතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා ජේසුනේ පුතුනේ කියාලා දියණී කියාලා පිළිගන්න මා ජේසුනේ නිපා මුලේ වැද වැටින් විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් 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 හැම කෙනෙක්ම ආඥාවට අතුල් වෙන්න හැම කෙනෙක්ම ආඥාවට අතුල් වෙන්න හබහලි හා තෙල හිබිලි බිලි හිමිනි කිලි ඔබට নমস্কার වේවා ජේසුස් වහන්සේගේ පාමුලට එන්න අනෙක් සීළු ඇදහිලි අතහැර ඔබේ ස්වාමින් වහන්සේගේ පාමුලට එන්න උන්වහන්සේ නුඹලව ගලවන්නට කැමැත්තෙන් සිටිනවා උන්වහන්සේගේ අභියසට එන්න ජේසුස් වහන්සේව මුළු සිතින් අදහා ගන්න උන්වහන්සේ වෙතට මුළු ජීවිතේ බාර කරන්න ස්වාමින් වහන්සේ නුඹට පිහිටවන පිණිස සිටිනවා උන්වහන්සේ නුඹව නිර්මාණය කළේ වෙන කිසිවක් නොවේ වෙන කිසි දෙවි කෙනෙක් නොවේ ඒ සියලු දෙවිවරු ඒ සියලු ඇදහිලි මනුෂ්‍යයන්ගේ වාසිය උදසා ලෝකේ ගොඩනගපුවා නුඹට ප්‍රේම කරන්නේ නුඹගේ දෙවි ස්වාමීන් වහන්සේ පමණමයි නුඹ වෙනුවෙන් ජීවිතේ කැපකලේ නුඹගේ ජේසුස් ස්වාමීන් වහන්සේ පමණමයි එබැවින් උන්වහන්සේ වෙතට පැමිණෙන්න ඇතුල් වෙන්න සුද්ධ දොරටු වලින් ඇතුල් වෙන්න උන්වහන්සේගේ පාමුල වැඳ නමස්කාර කරමින් ඇතුල් වෙන්න හලෙලූයා 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 සිටිමි මෙසේ ආඥාවෙන් 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 අපෝ පිළිගන්න අපෝ පිළිගත මැනව ස්වාමින් වහන්සේ හලෙලූයා විවිධ අමාරුකම් විවිධ ප්‍රශ්න දුෂ්කරතාවයන් මැද්දේ මේ මොහොතේ ඔබව විශ්වාස කොට පැමිණි මේ සෙනගට ඔබ වහන්සේ උදව් කරන්න කතා කරන්න ඔවුන්ගේ ආත්ම ගලවන්න නිරෙන් ගලවා ස්වර්ගීය ජීවන පොතේ නම් ලියා ගන්න හබහලිහා ලෙහතහෙලෙ හබලතලා ස්වාමිනී ගැලවීම ප්‍රකාශ කරන්න හබහලිහා තෙලෙ හෙමෙලෙ බෙලෙ 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 මෙනේ කෙලේ ඔවුන්ගේ ආත්ම අවදි කරන්න හබහලිහා ගැලවීම පිළිගන්න පිණිස ආත්ම අවදි කරන්න ස්වාමින් වහන්සේ හබලිකලහ තෙලෙ හෙමෙලෙ බෙලෙ 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 මෙනේ කෙලේ මේ කාලයට බාධා කරන සියලු ආකාශ අධිපතීන්ගේ අන්ධකාර බල ජේසුස් යන නාමයේ බලෙන් පහ කරනවා නුඹලා කිසි කෙනෙක්ට මේ කිසි කෙනෙකුගේ ජීවිතේ මේ මොහොතේ ඉඩ දෙන්නේ නැහැ ජේසුස්ගේ ලේවලින් නුඹලාවත් නුඹලාගේ සියලු පවුල් දරුවන් දෙමාපියන් දැන් වසනවා නුඹලා සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය තුලයි නුඹලා රැකවරණය තුලයි කිසිදු අසුද්ධාත්මයකට නුඹලාගේ මනසට වැරදි සිතුවිලි දමන්නට මේ මොහොතේ පටන් අවසර නැත මේ දේව මෙහෙය අවසන් වන මොහොත දක්වා නුඹලාව සුද්ධ කෙරුබ් වරුන් තබා රැකවල් කරන සීක්වා හබහලිහා ලේහා තෙලි හිබලි කලහ තෙලි හිබලි බෙලි 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 මෙනි කෙලේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් Thank you.
ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමින් වහන්සේ හබලත ලිබිලි කිලිහි තෙලිහල හදලේ බලහේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් මගේ ජේසුනේ මම ඔබේ පා මුලේ සිටිමි මෙසේ ආඥාවෙන් ඉවතට නොදාම අත්හැර නොදාම පිළිගන්න මා ජේසුනේ පුතුනේ කියලා දියණි කියලා පිළිගන්න මා ජේසුනේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් පිළිගන්න මා ජේසුනේ පිළිගන්න මා ජේසුනේ ඉබහලි හාති හලාකේ හාතලි හිබිලි බිලි බිලි බෙනේ කෙලි නුඹලාට දෙවියන් මහන්සි මේ දවසේ කතා කරන සේක්වා නුඹලාගේ දුබල කම් ඇඩගස්වා නුඹලාගේ දිව්‍ය රාජකීයත්වයට උන්වහන්සේ නුඹලාව කැඳවන සේක්වා ලෝකේ වහල් කම් වලින් මුදා නුඹලාව දේව පුත්‍රාන්ට උරුම මහිමයට ඉතා ඉක්මනින් දෙවියන් වහන්සේ විසින් නුඹලාව කැඳවන සේක්වා හලෙලූයා ඔබට స్తుති වේවා ස්වාමින් වහන්ස හලෙලූයා හලෙලූයා අපි ඔබට స్తుති කරනවා මේ මොහොතේ අපි ඔබට බාර වෙනවා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා අද දවසේ මේ හැම කෙනෙක්ටම කතා කරන්න කියලා අද දවසේ දේව වචනය දෙවියන් වහන්සේට බාර කොට උන්වහන්සේ මේ හැම කෙනෙක්ටම කතා කරන්න කියලා අපි යාඥා කරමු හලෙලූයා ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තවල දෙවියෝ මේ බාර කරන අතර දෙවියන් වහන්සේ අපි සියලු දෙනා ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේව වචන ඔබ වහන්සේට බාර කරන අතර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දාසයන් තුලින් ස්වාමීනි ඔබ වහන්සේ අපිට කතා කරන්න නිසා ඔබට ස්තුති කරනවා ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ උතුලින් කතා කළ ස්වාමීනි අපේ ජීවිත පරිවර්තනය කරන්න නිසා ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ යම් කෙනෙකු ස්වාමීනි වැටි සිටිනවා ස්වාමීනි එම වචනේ ස්වාමීනි වාලේක කළ ස්වාමීන් වහන්සේ ඒ වචනේ ශක්තිමත් කළ ස්වාමීනි ඔව රැගෙන යනු මැනව දෙවියන් වහන්සේ ස්වාමීනි මමද අපේ සහෝදර කැලද වහන්සේට බාර කරන ස්වාමීනි ඒ වගේම වචන දෙන දේවදාසය ඔබ වහන්සේ මුකේ පාවිච්චියට කරන නිසා ඔබට ස්තුති කරයි ජේසුස් වහන්සේගේ අතුතුම ශුද්ධ වූ නාමයෙන් දෙවියන් වහන්සේ අද ඔබට ලබා දෙන්නට යන පණිවිඩයට ප්‍රථමයෙන් මේ විශේෂ නිවේදන කිහිපය පවතිනවා ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා හැම උදෑසනකම පාන්දර 4 ඉඳලා 5 දක්වා පිබිදීමේ යාඥාව පවත්වනවා ඒ සඳහා දේව සේවය කරන අයට ඒ වගේම උන්වහන්සේව මුළු සිතින් අදහාගෙන අනෙකුත් සියලු ඇදහිලි අතහැරපු උන්වහන්සේට මුළු සිතින් කැප වෙලා ඉන්න සියලු ඇදහිලිවතුන්ට පාන්දර යාඥාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ තවම ලෝකේ අනෙකුත් දේවල් වලින් පැරණි ඇදහිලි වලින් වෙන් වෙලා නැත්නම් සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේට වෙන් වෙලා නැත්නම් එම පාන්දර යාඥාවට එකතු වෙන්න එපා. අනිත් අය ඒකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා නිර්ආහාර දේව මෙහෙය උදෑසන 7:00ට පැවැත්වෙනවා. එහි නැවත විකාශය සවස 3ට YouTube හරහා පැවැත්වෙනවා. ඒ වගේම සෙනසුරාදා මේ වෙලාවට උදේ 7:00ට හැම සතියම සබත් දේව මෙහෙ නැවත විකාශය අද සවස 3ට YouTube හරහා බලන්න පුළුවන්. බදාදා දවස අපි වෙන් කරලා තිබෙනවා අලුතෙන් සම්බන්ධ වෙන අය උදෙසා යාඥා කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ වේදනාවල් අවශ්‍යතාවයන් සියල්ල උදෙසා ඒ දවසේ අපි මදහත්ව යාඥා කරන්නට වෙන් කරලා තිබෙනවා. හරි. ඒ සමගින් අපි අද දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. පහුගිය සතිවල අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ සමග වැඩ කරද්දී උන්වහන්සේ අපිට දීලා තිබෙන ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන්. අපි මුලින්ම දෙවියන් වහන්සේ වෙතට පැමිණෙනවා නම් අපි මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව
දෙවියන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න පහුගිය සතියේ ඒ අනුව අපි උන්වහන්සේ අනුව යන්නට නම් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට නම් වෙනත් ඇදහිලි වලින් වෙනත් නමස්කාර වලින් මිදෙන්නට අවශ්‍යයි පැරණි ආගම් පැරණි ධර්ම පැරණි ඇදහිලි සමග අපට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් නැති බව පහුගිය දවසේ අපි ඉගෙන ගත්තා දැන් අපි වසර ගාණක් ඔබ දෙවියන් වහන්සේ වෙතට එන්නට පෙර විශේෂයෙන්ම මේ කාලේ අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන සහෝදර සහෝදරියන් ඔබ ලෝකයේ විවිධ ඇදහිලි ක්‍රම භාවිතා කරලා ඒවා ඔස්සේ ගමන් කරලා ඔබ බොහෝ දේවල් කරන්නට උත්සාහ කළ නමුත් ඒවයින් ඔබේ ජීවිතයේ සම්පූර්ණ නිදහසක් ලැබිලා නැති බව ඔබට පැහැදිලි වෙනට අවශ්‍යයි. එබැවින් ඔබ දැන් මහෝත්තම දෙවියන් වහන්සේ වෙතට පැමිණ තිබෙන උන්වහන්සේ ගැන කරුණු දැනගන්නට අවශ්‍යයි. දැන් උන්වහන්සේ ගැන ඉගෙන ගන්නට අවශ්‍යයි. උන්වහන්සේ දී තිබෙන ව්‍යවස්ථාවල ප්‍රකාරයට උන්වහන්සේත් එක්ක එකතු වුණොත් උන්වහන්සේගේ ආශිර්වාද ලැබිය හැකි බව ඒ වගේම අපිට ඔබ උදෙසා මදහත් විය හැකි බවත් අපි පහුගිය සතියේ ඉගැන්නුවා. දස පනතේ දීලා තිබෙන පළමු 54 අනුව අපි දෙවියන් වහන්සේ වෙතට පැමිණිය යුත්තේ කෙසේද කියන එක කලින් අවස්ථාවේ අපි විමසලා බැලුවා. ඒ අනුව දෙවියන් වහන්සේ සමග සම්පූර්ණ ගමනකට අපි අතීතයේ තිබුණු සියලු මිත්‍යා ඇදහිලි ඒ වගේම අපි අදහපු වෙනත් ආගමික ඇදහිලි දැන් විවිධ සංස්කෘතීන් වලට අදාළව ඒ රටවල් වල ආගම් වලට අදාළ විවිධ ඇදහිලි තිබෙනවා. දැන් අපි දෙවියන් වහන්සේත් එක්ක නම් මේ ගමන යන්නේ. එතකොට වෙනත් ආගමික ඇදහිලි අපිට සුදුසු වෙන්නේ නැහැ. ඒවා ඒ ආගම් වල අය කරගත්ත දේ. ඒවා හරිද, වැරදිද, ඒවා මිත්‍යාවල්ද? ඒක අපිට වැඩක් නැහැ. ඒ ආගම් වල එක එක අය ඒ දේවල් කරගත්තු දෙන් අපිට දෙවියන් වහන්සේ දී තිබෙන ව්‍යවස්ථාවක් චාරිත්‍ර අප විසින් ඉටු කළ යුතු දේවල් අපිට උන්වහන්සේ ලියවිල්ල තුල ලබා දීලා තිබෙනවා. එතකොට අපි මේ මුළු ලියවිල්ල අනුව පමණයි අපේ ජීවිතය ගොඩනගා ගන්නෙ. වෙනත් ලියවිලි අනුව වෙනත් අදහස් මත අනුව ජේසුස් වහන්සේ උගන්වපු නැති බයිබලයේ නැති දේවල් අපි පිළිගන්නේ නැහැ. කිතුණු හෝ කතෝලික සභාවක වුවත් ජේසුස් වහන්සේ උගන්වපු නැති දෙයක් යම් දෙයක් ඔවුන් සිදු කරනවා නම් ඒක අපි පිළිගන්නේ නැහැ. සුද්ධ ලියවිල්ල ලියා නැති දෙයක් යම් කෙනෙක් පිලිපදිනවා නම් කරනවා නම් ඒක අපි පිළිගන්නේ නැහැ. උදාහරණයක් විදිහට කතෝලික සභාවේ සුද්ධවන්තයන්ව යැදීම ඔවුන්ගෙන් අපෞදසා මැදහත්කාරකම් කරන්න කියලා ඉල්ලීම අපි පිළිගන්නේ නැහැ. ඒකට හේතුව ජේසුස් වහන්සේ කිසිම ස්ථානයක එලෙස කරන්න කියලා නැහැ. ඒ වගේම බයිබලයේ කිසිම තැනක අපි උදසා යාඥා කරන්නට සුද්ධවන්තයන්ගෙන් ඉල්ලන්න කියලා ලියලා නැහැ. ඒ නිසා බයිබලයේ ලියපු නැති දේවල් අපි කරන්නේ නැහැ. ඒවා දෙවියන් වහන්සේගේ සබාවන් වුවත් ඒවයේ තිබෙන වැරදි දේ බයිබලයේ ලියා නැති දේ අපි සිදු කරන්නේ නැහැ. ජේසුස් වහන්සේ උගන්වපු නැති දේවල් අපි කරන්නේ නැහැ. මීට අමතරව ලංකාවේ තිබෙන අපේ බාහිර සංස්කෘතීන් වලට අදාළව රසක් ආගමික මත ආගමික ඇදහිලි ගොඩාක් තිබෙනවා. මෙන්න මේ සියලු ඇදහිලි මොනවද කියලා අපි මේ වෙලාවේ බලමු. ඒ වයින් වෙන් වෙලා අපි දෙවියන් වහන්සේ වෙතට එමු. ඒ ආගමික අය ඒව කරගත්තු දෙන් අපි ඒවට පැටලෙන්න යන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ කියපු විදිහට අපි කළොත් තමයි ඔබට දෙවියන් වහන්සේගේ සැබෑ ආශිර්වාද ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊශ්‍රායල් ජාතිය මිසරය කියන දේශයේ අවුරුදු 400ක් වහල් වෙලා සිටියා. හැබැයි දෙවියන් වහන්සේ කැමති වුණා ඔවුන්ව එම වහල් කමෙන් මුදවලා දෙවියන් වහන්සේ ලබා දෙන ආශිර්වාදාත්මක පොරොන්දු දේශය කිරිස් සහ මී පැණියෙන් ඉතිරිලා යන ශස්ත්‍රීක දේශයට කැඳවගෙන ඉන්න දෙවියන් වහන්සේ කැමති වුණා. ඉතින් දෙවියන් වහන්සේ ඔවුන් මිසරයෙන් ඔවුන්ව ගලව ගත්තා. මිසරයෙන් ඔවුන්ව ඔවුන්ට කරුණාව දක්වලා ඔවුන්ට දෙවියන් වහන්සේ අනුකම්පා කරලා ඔවුන්ව ගලව ගන්න කැමති වුණා. ඔවුන්ව ගලව ගත්තා. එලෙස ගලවගෙන දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට රැගෙන ගියා. මෙච්චර කාලයක් වහල් වෙලා අර වද බන්ධනවලට හිර වෙලා එක එක ඇදහිලිවලට හිර වෙලා ඒ මිනිස්සුන්ගෙන් තාඩන පීඩන ප්‍රශ්න රැසක ඉඳගෙන ඒ මිනිස්යන්ට තමන්ට කැමති ජීවිතයක් තමන් බලාපොරොත්තු වුණ ජීවිතයක් දරුවන්ට දෙන්න විදියක් නැතුව හිටපු යුගයේදී දෙවියන් වහන්සේ ඔවුන්ව එතනින් වෙන් කරගත්තා. එසේ වෙන් කරගෙන ඔවුන්ව
පොරොන්දුව වෙතට ආශිර්වාදයේ වෙතට රැගෙන යන අතරේ දෙවියන් වහන්සේ උන්ට කිව්වා මෙන්න මේ මම පනවන සියලු අනපනත් නුඹලා විසින් පවත්වන්නට අවශ්‍යයි. ඒ වගේම මිසරේ සහ අන්‍ය ජාතීන් තුල තිබුණු ඔවුන්ගේ චාරිත්‍ර ඔවුන් තුල තිබුණු මිත්‍යා චාරිත්‍ර ඔවුන්ගේ ආගම් වලට අදාළ චාරිත්‍ර නුඹලා කරන්න බෑ. නුඹලා ඒ දේවල් වලින් වෙන් විය යුතු බවට උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳව නික්මයාම පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 20 වන පදයේ සිට විස්තර කරලා තිබෙනවා. මේ සියල්ල දැන් ඔබටත් මෙලෙසම අදාළයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට පොරොන්දු වුණා මම දැන් නුඹලව මෙතනින් ගලවලා ආශිර්වාදාත්මක තැනකට ගෙනියනවා. මම නුඹලට ආශිර්වාද කරන්න යන්නේ. මම නුඹලව නිදහස් කරන්න යන්නේ. මෙච්චර කාලයක් විසඳ ගන්න බැරි වෙච්ච දේවල් විසඳලා දෙන්න මම මේ හදන්නේ. හැබැයි මෙන්න මෙහෙම තමයි නුඹලා කරන්න ඕන. පැරණි චාරිත්‍රාත් එක්ක මිශ්‍ර වෙන්න බෑ. මිසරේ දෙවිවරුන්ගේ චාරිත්‍ර එක්ක එම ආගම් එක්ක නුඹලා මිශ්‍ර වෙන්න බෑ කියලා දෙවියන් වහන්සේ උන්ට කිව්වා. එහෙම කළොත් මම කියන විදිහට නුඹලා අවංකව වෙන් වෙලා මේ ගමන මාත් එක්ක යන්න කැමතුනොත් මම නුඹලට ආශිර්වාද කරනවා. ඒ කොහොමද? මම නුඹලාව සියලු සතුරන්ගෙන් ගලවලා උදව් කරනවා කියලා උන්වහන්සේ කිව්වා. ඒ පිළිබඳව නික්මයාම 23 20 ඉඳලා සඳහන් වෙනවා. අපි 20 වෙනි පදයේ සිට 24 වන පදය දක්වා කොටස කියවමු. නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ 20 වන පදයේ සිට අන්තිම අවවාද බලව මාර්ගයේහි නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළියෙල කළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. උන්වහන්සේ ඉදිරියේහි ප්‍රවේසම් වෙමින් උන්වහන්සේගේ හඬට කන් දෙන්න. උන්වහන්සේ කෝප නොකරන්න. මක් නිසාද උන්වහන්සේ නුඹලාගේ අපරාධවලට කමා නොවනසේක? මක් නිසාද මාගේ නාමය උන්වහන්සේ තුල ඇත්තේය? එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී මා කියන සියල්ල කළොත් මම නුඹේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි. මක් නිසාද මාගේ දූතයා නුඹට පෙරටුව ගොස් අමෝරිය වරුන්ගේද හිති වරුන්ගේද පෙරිසි වරුන්ගේද කානන් වරුන්ගේද හිවි වරුන්ගෙන්ද යබිසි වරුන්ගෙන්ද වෙතට නුඹ පමුණුවනසේක? මමද ඔවුන් සිඳ දමන්නෙමි. නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙ නොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරලා දමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලි කොට බිඳ දමන්න. නුඹලා නුඹලාගේ දෙව් වූ ස්වාමින් වහන්සේට මොකද්ද එතන විස්තර කරන්නේ? දැන් මම නුඹලට පෙරටුවෙන් මගේ දූතයව යවනවා. මම නුඹලව මේ ගමන රැගෙන යන්න හදන්නේ. දැන් නුඹලා මගෙන් උදව් ඉල්ලුවා. දැන් මෙතනට ඇවිල්ලා ඉන්න අලුතෙන් සම්බන්ධ වුණු සහෝදර සහෝදරියන් පහුගිය දවස්වල අපෙන් උදව් ඉල්ලුවා. අපි උදෙසා දෙවියන් වහන්සේට මොරගසන්න කියලා ඉල්ලුවා. අපි උන්වහන්සේ වෙනුවෙන් මැදහත් වුණා ඔබට. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන විදිහ කියලා දුන්නා. දැන් ඔබට දෙවියන් වහන්සේ උදව් කරන්නයි යන්නේ. හැමදාම අපි ඔබ වෙනුවෙන් මැදහත් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ සදාකාලිකවම ඔබ උදෙසා මැදහත්ව කටයුතු කරන්නට උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබ මේ ගමන රැගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඊශ්‍රායල් වරුන්වත් එදා මේ ගමන රැගෙන යන්න දෙවියන් වහන්සේ සූදානම් වෙලා සිටියා. ඒකට අවශ්‍ය හැම දෙයක්ම දෙවියන් වහන්සේ සපයලා තිබුණා. දෙවියන් වහන්සේ සූදානමින් හිටියා. හැබැයි ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කිව්වා මම මෙන්න මේ ආකාරයෙන් නුඹලට උදව් කරන්න හදන්නේ. මෙන්න මෙහෙම යන් මේ ගමන යද්දී නුඹලා මං කියන විදිහට කළොත් මාව කෝප කරවන්නේ නැතුව මං එපා කියපු දේවල් කරන්නේ නැතුව මම කියපු විදිහට ගියොත් මම නුඹලාගේ සතුරන්ව නුඹලාගෙන් පළවා හරිනවා. මම නුඹලට උදව් කරනවා. මම නුඹලාගේ විරුද්ධකාරයන්ට නුඹලා ඉදිරියේ ජය ගන්න ඉඩ තියන්නේ නැහැ. මගේ දූතයා නුඹට පෙරට ගොස් අමෝරිවරුන් හිත්තිවරුන් පෙරිසිවරුන් කානානිවරුන් හිවිවරුන් යෙබුසිවරුන් වෙතට නුඹ පමුණුවනසේක. මමද ඔවුන් සිඳ දමන්නෙමි. නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙ නොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ? මං උදව් කරනවා. දැන් මගෙන් උදව් ඉල්ලුවේ කවුද? දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලුවේ කවුද?
දැන් දෙවියන් වහන්සේ ඔබට උදව් කරන්න යන්නේ හරිද උන්වහන්සේගෙන් උපකාරයක් ඉල්ලුවනම් කවුරු හරි කෙනෙක් ඒ කාන්ත වශයෙන් දෙවියන් වහන්සේ ඔබට පිහිට වෙනවමයි උන්වහන්සේ මේ පිළිතුරු දෙන්න යන්නේ ඔබේ පෞල් ප්‍රශ්නේ දරුවන්ගේ ප්‍රශ්නේ ඔබේ ඇබ්බැහිකමේ ප්‍රශ්නේ ඔබේ අසනීප ඔබේ විනාශයන් ආර්ථික ඇදවැටීම් මේ මොන තත්වයක සිටියත් දෙවියන් වහන්සේ මේ සියල්ල මැදින් උන්වහන්සේ ඔබට දෙන ආශිර්වාදාත්මක පොරොන්දුව වෙතට ඔබව ගමනක් රැගෙන යන්න කැමැත්තෙන් ඉන්නවා උන්වහන්සේ වැඩේ කරන්න හදන්නේ හැබැයි උන්වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ට එදා කිව්ව මොකද්ද නුඹ මෙන්න මේ දැන් මේ නුඹ මේ ගමන යන අතරේ කලින් නුඹට හමු වුණු ජාතීන්ගේ විවිධ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න ඔවුන්ට සේවය නොකරන්න මෙහෙ නොකරන්න ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න එයාලා කරන විදියට කරන්න එපා ඒ එක එක ආගම්වල එක එක ජාතීන්වල සංස්කෘතීන්වල ආකාරයට නුඹලා කරන්න එපා නුඹලා ඒ වයින් මිදිලා මන් දෙන විවස්ථාවට වැඩ කරන්න ඔබ සියලු දෙනාටත් දෙවියන් වහන්සේ කියන්නේ මේකයි දෙවියන් වහන්සේ ඔබට පිහිට වෙන්නට යනවා හැබැයි අනිකුත් ආගම්වල අනිකුත් ජාතීන්ගේ සංස්කෘතිවල තිබෙන ඒ විවිධ මිත්‍යා දහිලි වෙන්න පුළුවන් සමහර ඒවා ඒ ඔවුන්ගේ ආවේනික ආගම්වලට අදාළ විවිධ චාරිත්‍ර වෙන්න පුළුවන් ඒව කරන්න යන්න එපා හරිද ඒව කරන්න නම් ඔබ මෙතෙන්ට එන්න ඕනේ නෑනේ එහෙනම් ඔබට එතන ඉඳගෙන ඒටික් කරන්න තිබුණා බෞද්ධ ආගමික චාරිත්‍ර හරිද වැරදිද හොඳද ඒක අපිට අපි ඒ ගැන ප්‍රශ්න කරන්න යන්නේ නෑ ඒව බෞද්ධ ආගමික ආගමිකයන්ට තිබිච්ච දේ හින්දු ආගමිකයන්ගේ වතාවත් ඒවා මිත්‍යාවල්ද නැත්නම් ඇත්ත දේවල්ද හොඳද ඒක අපි ප්‍රශ්න කරලා අපි ඒකට විරුද්ධව මෙතන කතා කරන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ ඔවුන්ගේ ආගම ඔවුන්ට තිබිච්ච දේ හැබැයි දැන් ඔබ මෙතෙන්ට අපිත් එක්ක මේ ගමන යන්න ආව නම් ඒ වයින් වෙන් වෙලා මේ ගමන යන්න අවශ්‍යයි ඔවුන්ගේ ක්‍රියාවල් වල හැටියට නොකරල්ලා බෞද්ධ ආගමිකයන් බෞද්ධ ක්‍රියාවල් කරපු දෙන් හින්දු ආගමිකයන් ඔවුන්ගේ ක්‍රියාවල් කරපු දෙන් දැන් ඔබ කාගේ උදව්ද ඕන දෙවියන් වහන්සේගේ උපකාරය නම් එහෙමනම් දෙවියන් වහන්සේගේ විවස්ථාවට වැඩ කරන්න දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ට කතා කළ කිව්වා මේ ජාතීන්ගේ වට මිශ්‍ර වෙන්න එපා ඒවා නුඹලා කරන්න එපා මං කියන දේ කළොත් මං නුඹලට උදව් කරනවා නුඹලට පරදින්න දෙන්නේ නැහැ නුඹලා කොයි තැනක වැටිලා සිටියත් මම නුඹලට උදව් කරනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා මේ විදිහට කරනවා නම් නුඹලා එකඟ නම් එහෙනම් මේ ගමන යන් කියලා දෙවියන් වහන්සේ කිව්වා නික්මයාම පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 25 සිට 29 දක්වා අපි කියවමු 25 වන පදයේ සිට නුඹලා නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේට මෙහෙ කරන්න උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනස්තේක මම නුඹ මැදින් රෝග ඉවත් කරන්නෙමි නුඹේ දේශයේහි කිසි ගබ්සා වීමක්වත් වඳ වීමක්වත් නොවන්නේය මම නුඹේ දවස් ගණන්ද සම්පූර්ණ කරන්නෙමි මාගේ භයංකාරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල් කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි නුඹ ඉදිරියෙන් හිවි වරුන්ද කානානි වරුන්ද හිති වරුන්ද පන්නන්න පිනිස නුඹට පෙරටුව දෙබරුන් යවන්නෙමි මම එක අවුරුද්දකින් ඔවුන් නුඹ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි එසේ කළොත් දේශයේ පාළු වී වන මුර්ගයන් නුඹට විරුද්ධව බොහෝ වෙනවා ඇත. හරි. මොකද්ද කියන්නේ දෙවියන් වහන්සේ? මම දැන් නුඹලත් එක්ක ගිහිල්ලා මොනවද කරන්නේ? මම නුඹලත් එක්ක සිටියොත් මම නුඹේ භෝජනයට ආශිර්වාද කරනවා. හරිද? ආයේ කෑම බීම හිඟයක් වෙන්න දෙන්නේ නැහැ. ඔයාට බඩගින්නේ ඉන්න දෙවියන් වහන්සේ තියන්නේ. කොහෙන් හරි සපේල දෙන්නම් කියලා උන්වහන්සේ කිව්වා. නුඹේ වතුරටත් ආශිර්වාද කරන්නෙමි. නුඹට වතුරෙන් හිඟයක් වෙන්නෙත් නැහැ. මම නුඹ මැද්දෙන් රෝග ඉවත් කරන්නෙමි. මම නුඹලාට තිබෙන ලෙඩ රෝග විසඳ ගන්න බැරි වසංගත මම ඉවත් කරලා දෙන්නම්. ඒක දෙවියන් වහන්සේට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? අද ගොඩක් අය අහනවා ඇයි මේක ඉවත් කරන්න බැරිද පුළුවන්ද? ඇයි දෙවියන් වහන්සේ කරන්නේ නැත්තේ? පුළුවන්. උන්වහන්සේට පුළුවන්. ඇයි බැරි? උන්වහන්සේට පුළුවන්. හැබැයි මෙන්න මේ කියන දේවල් ටික අහගන්න. මේ විදිහට කළොත් මම මේක කරනවා. නුඹලා දැන් මාත් එක්ක මේ ගමන එන්න කැමති නම් මම නුඹලා මැදින් රෝග ඉවත් කරන්නෙමි. නුඹේ දේශයේ කිසි ගස්සා වීමක්වත් ඒ කියන්නේ දරුවන් උපදින්නට පෙර කුසේදී මියන්න දෙන්නේ නෑ මම. ඒ වගේම නුඹලාගේ ස්ත්‍රීන්ටවත් පුරුෂයන්ටවත් වඳව සිටීමක්වත් සිදු නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණ කරන්නෙමි. අකාලේ මැරෙන්න දෙන්නේ නෑ. හදිස්සි අනතුරු වලින්
එක නිකන් හේතුවක් නැතුව තේරුමක් නැතුව නුඹලගේ දරුවෝ නුඹලගේ අස්පනා පිට අකාලේ මැරිලා යන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔවුන්ට සම්පූර්ණත්වයට එන්න අවස්ථාව දෙනවා. මගේ භයංකරකම නුඹට පෙරටුවෙන් යවා. නුඹ පැමිණෙන තැන්වල මුනු සෙනග වියවුල් කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපානට සලස්වන්නේමි. ඔබට ලැජ්ජ කරන, ඔබට හිනා වෙන, ඔබට විරුද්ධව කැරලි ගහන අයගේ ඒ අයගේ සැලසුම් ඉටු වෙන්න දෙන්නේ නැහැ. ඔබ සාධාරණව ඉද්දි ඔබ දෙවියන් වහන්සේ කියන මාර්ගේ යනවා නම් ඔබේ සතුරු ඔබට විරුද්ධව කැරලි ගහලා එක එක ප්ලෑන් ගහලා ඔබ වට්ටන්න ඔබේ ව්‍යාපාරික ස්ථාන වට්ටන්න ඔබේ රැකියා කරන ස්ථාන වලින් ඔබ පහත දාන්න ඔබේ යාළුව ඔබව කපල දාන්න හදනවා නම් යාළුව වියවුල් කරනවා කියලා කියනවා. මගේ භයංකරකම නුඹට පෙරටුවෙන් යවනවා. නුඹ දැක්කම ඔවුන් ඔවුන් නුඹ කෙරෙහි බය වෙන තරමට මම නුඹව සකස් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. බය වෙන්න එපා. නුඹ ඉදිරියෙන් හිවි වරුන්ද, කානානි වරුන්ද, හිත්ති වරුන්ද පන්නන පිනිස නුඹට පෙරටුවෙන් දෙබරුන් යවන්නේ මේ. මොකද්ද මේ කියන්නේ? මං උඹලා ගිහිල්ලා කඩුවෙන් ගහලා මරන්න ඕනේ නැහැ. උඹලා එන්න කලින් මං જાතින් යවන කාගෙන්ද? දෙමරු යවල යවනවා. ඒ කියන්නේ මොකද්ද? මේ මුළු ස්වභාවම පවා මට හසුරවන්න පුළුවන්. ඕනනම් දෙමරුන් යවන්නත් පුළුවන්. උන් අහන්නේ මං කියන එක. මං යන්න කිව්වොත් උන් යනවා. හරිද? ඒක නිසා බය වෙන්න එපා. මට මේ සියලු ස්වභාවමේ පාලනය, මේ ඉරහඳ තාරකා චක්‍රාවාටවල පාලනය, පොළවේ දූවිලි අංශුවල පවා හැසිරවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. සියලු කාලගුණික විපර්යාස, සියලුම පොළවේ තිබෙන ස්වභාවම, මේ හැම දෙයක්ම පාලනය කිරීමේ හැසිරවීමේ බලය දෙවියන් වහන්සේ සතු බව උන්වහන්සේ කියනවා. මං නුඹට පෙර නුඹ ගෙහිල්ලා ගහන්න කලින් මම උන්ට ගහනවා. හරිද? නුඹට පරදින්නවා මම ඉඩ තියන්නේ නැහැ. නුඹට ජය දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. මං මේ කියන විදිහට නුඹ කළොත් මම නුඹට පෙරටුවෙන් ගිහිල්ලා නුඹට උදව් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. මේ සඳහා මොකද්ද උන්වහන්සේ කියන්නේ? මහා අමුතු දෙයක් නෙමෙයි. මොකද්ද? මගේ විවස්ථාව කරන්න. නුඹලා නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට මෙහි කරපල්ලා. පැහැදිලිද? කලින් කිව්වේ මොකද්ද? අනිත් ධර්මයන් වල අනිත් දෙවිවරුන්ගේ නමස්කාර නොකරනට බලාගනිල්ලා. ඔවුන්ගේ ක්‍රියාවල් වල හැටියට නොකරල්ලා. ඒව මොකටද? ඔබට ඒව අතහරින්න. නුඹ නුඹේ දෙවියන් වහන්සේගේ විවස්ථා රකින්න. නික්මයාම 23 30 වන පදයේ සිට අපි 33 වන පදය දක්වා කියවමු. 30 වන පදයේ සිට නුඹලා වැඩි වී දේශය උරුම කර ගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුඹේ ඉදිරියෙන් පන්නා දමන්නේමි. මම නුඹේ සීමාව රතු මුහුද පටන් පලස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නේමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නා දමන පිණිස ඔවුන් නුඹේ අතට පාවා දෙන්නේමි. ඔවුන් සමගවත් ඔවුන්ගේ දෙවිවරුන් සමගවත් ගිවිසුමක් නොකරන්න. මට විරුද්ධව පව් කරන්නට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයේහි වාසය කරන්නට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙ කරන්නෙක් නම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේයයි. හරි, මොකද්ද කියන්නේ? දැන් මම එක සැරේම මේ જાතින්ව පන්නලා නුඹට එක සැරේ ජය දෙන්නේ නැහැ. ඒකට හේතුව නුඹ තාම වර්ධනය වෙලා නැහැ. නුඹ ඒ ඔක්කොම උරුම කරගන්න තරම් තාම වර්ධනය වෙලා නැති නිසා මං හෙමින් හෙමින් මේ જાතින් අතරේ නුඹට ජය දෙන්නම් කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ වගේම නුඹගේ සීමාවල් මම ව්‍යාප්ත කරනවා. ආයේ මේ අඩියට දෙකට වැටේ ඉන්නට රණ්ඩු කර කර ඉන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට භූමියෙන් ආශිර්වාද කරනවා කියලා කියනවා. නුඹේ සීමා ව්‍යාප්ත කරලා දෙන්නම්. මේ භූමිය උන්වහන්සේගේ. උන්වහන්සේට අවශ්‍ය නම් ඔබට දෙන්න පුළුවන්. ඒක අවශ්‍යතාවයේ හැටියට උන්වහන්සේ ඔබට අවශ්‍ය ජීවත් වෙන්නට අවශ්‍ය උරුමය උන්වහන්සේ රැකලා දෙන්නම්. ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒ වගේම මේ වනාන්තර දක්වා, මේ ගංගාවල් දක්වා, රතු මුහුද දක්වා නුඹලාගේ සීමා ව්‍යාප්ත කරනවා. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියේ පන්නා දමන පිණිස ඔවුන් නුඹේ අතට පාවා දෙන්නේමි. ඔවුන් සමගවත් ඔවුන්ගේ දෙවිවරුන් සමගවත් ගිවිසුමක් නොකරන්න. මට විරුද්ධව පව් කරන්නට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයේ වාසය කරන්න ඉඩ නොදෙන්න. ඊශ්‍රායෙලරුන්ට කිව්වා මෙයාලත් එක්ක වාසය කරන්න යන්න එපා. එයාලගේ දේශවලට ගිහිල්ලා නුඹලට උරුම දේශය මම දෙනවා. දැන් නුඹලට උරුම දේශය
इस्रायल कथा अभी हर तेरूंगा वर्ष इदिरी अभी इतिहास कथाव कील इस्रायल उमे देश विन जाति अलग हिटी बलहत्कार दिव्य हंसी ओंट එම බලහත්කාරයෙන් අල්ලගෙන හිටපු සතුරන්ව පන්නලා ඒ දේශය ලබා දෙන්න යන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ උන්ට කිව්වා මං නුඹේ උරුමය දෙනවා. නුඹලා ඊට පස්සේ මෙයාලත් එක්ක සමාගම් පවත්වන්න යන්න එපා. එයාලගේ ධර්ම අනුව යන්න එපා. එයාලගේ දෙවිවරු සමගවත් කිවිසුමක් නොකරන්න. හරිද? නුඹ ඒ දෙවිවරුන්ට මෙහෙ කරන්න හිනම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේ යයි කීසේක. නුඹ හදිස්සියවත් ගිහිල්ලා මේ අයත් එක්ක අනිසි විදිහට මිශ්‍ර වුණොත් मंगे पाकिन दे नुब गिलोत्मेट मलपत पत्व निम विसी तुंगे परीचेदे अभी बेलवा विसी हतरोन पदे ए विस्तरुना नुब ओन देवीरुंट नमस्कार नोकरान्न ओंट मेहे नोकरान्न ओन क्रियावल हेटिय नोकरान्न एसे नोव ओन मूलुमनिन पेरलादमा ओन रूपस्तंभ कबलिकोट बिंदमा पान्न मुखद मे किया गीला ओक्कुम तीयन पिलिम अन्यागमिक पिलिम कुडुकरन्न किलद मे किया नैने एक नेमे मे किया मुस्लिम आगमे अय ओनो समहर विट अनित आगमिक पिलिम कुडुकर प्रश्न अलगिया बौद्ध पिलिम कुडुकर බුද්ධ ප්‍රතිමා ඒවා ගිහිල්ලා මේ මුස්ලිම් කට්ටිය කුඩු කරන්න ගියට වැඩක් තියනවද ඒක මෙයාලට අදාළ නැහනේ එයාලගේ ධර්මයේ අලා අදාහගත්ත දෙයක් එයාලගේ පිළිමේ එයාලට තිබුණ දෙයක් දැන් දෙවියන් වහන්සේ මොකද්ද මේ කියන්නේ ගිහිල්ලා මේ අන්‍ය ජාතිකයන්ට අනිත් ආගමිකයන්ට කරදර කරලා හිරිහැර කරලා එයාලට ප්‍රශ්න දාලා මේ එයාලට විරුද්ධ වෙන නෙමෙයි මේ කියන්නේ මොකද්ද ඔබ ඒ වයින් වෙන් වෙන දැන් දෙවියන් වහන්සේත් එක්ක නම් ඔබ යන්නේ ඔබ ඒකෙන් වෙන් වෙලා ඔබට ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන්නකෝ ඔබ ක්‍රිස්තියානි නම් දැන් ඔබ දෙවියන් වහන්සේගේ උපකාරණං ඉල්ලගෙන ආවේ එහෙනම් ඒ පැත්ත යන්න. ඔබ මොකටද අරහේ වෙන කොහෙවත් යන්නේ? වෙන කොහෙවත් ගිහිල්ලා ඒවත් එක්ක මිශ්‍ර වෙන්න ඕනෙත් නැහැ. ඒව කුඩු කරන්න යන්න ඕනෙත් නැහැ. ඔවුන්ගේ ඇදහිලි ඔවුන්ට තිබුච්ච දෙන්. අපි පහුගිය සතියේ කිව්වනේ. ඒ අයගේ ක්‍රමවලට එයාලා යයි. හරිද? දැන් ඔබ අහස පොළොවම ආපු මහෝත්තම දෙවියන් වහන්සේගෙන් උපකාර ගන්නව නම් මෙන්න මේ ව්‍යවස්ථා අනුව වැඩ කරන්න. මෙහෙට එන්න. හරිද? එහෙ දුවන්න එපා. වෙන වෙන තැන් වල යන්න එපා කියලාද මේ කියන්නේ දෙවියන් වහන්සේ. මෙහෙට වෙලා හිටපල්ලා. මගේ විවස්ථා රැකපල්ලා. උඹලට චාරිත්‍ර ඕන නම් තියෙන මගේ චාරිත්‍ර. විවස්ථා නම් මගේ විවස්ථා තිබෙනවා. උඹලා ජීවත් විය යුතු ආකාරයට උපදෙස් මම දීලා තිබෙනවා. මම දීපු උපදෙස් අනුව වැඩ කරන්න කියලා තමයි දෙවියන් වහන්සේ කියන්නේ. එහෙ මෙහෙ දුවලා එක එක්කෙනාගේ ඇදහිලි අනුව යන්න එපා කියලා තමයි උන්වහන්සේ මේ විස්තර කළා කියන්නේ. මේ සියලු උපදෙස් අපිටද අදාළයි. එදා ඊශ්‍රායලුරුන්ට මේ උපදෙස් දුන්නේ ඒ උනාට ඒවා අපිටත් අද අදාළයි. එයි අපිත් මේ දෙවියන් වහන්සේත් එක්කනේ ගමන් කරන්නේ. අපි අමුතු ගමනක් නෙමෙයි. අපිත් එදා ඊශ්‍රායල් ජාතිය වගේ දැන් දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න පටන්ගෙන තිබෙන්නේ. එදා ඊශ්‍රායල් ජාතිය මිසර හිර වෙලා හිටියා වගේ ඔබ අතීතේ මේ පොළවේ විවිධ අන්ධකාර ආත්ම එක්ක අන්ධකාර ඇදහිලි එක්ක පොළවේ විවිධ විද්‍යාවන් පසුපස ගිහිල්ලා ඒවා විශ්වාස කරගෙන මිනිස්යන්ව විශ්වාස කරගෙන මිනිස්ස නුවණ විශ්වාස කරගෙන ගොඩක් වැරදි මාර්ගවල හිර වෙලා හිටියා. පොළවේ తాමකාලික දේවල් මේ මරණයට පත්වෙන ටික කාලයක් ඉඳලා මැරිලා යන මිනිස්සු සත්‍යතාවය දන්නේ නැහැ. එයාලගේ මාර්ගවල ගිහිල්ලා අපි ඔවුන්ට වැඳ වැඳ හිටියා කාලයක්. ඔවුන් ගැන විශ්වාස කරගෙන හිටියා. දැන් අපි මොකද්ද දැන් දෙවියන් වහන්සේ අපිට කරලා තියෙන්නේ? ඒ විශ්වාස වලින් ගලවලා දැන් දෙවියන් වහන්සේගේ සැලැස්මට අපිව අරගෙන තියෙනවා. හරියට එදා ඊශ්‍රායල් වරු වගේ. දැන් අපිත් එදා ඒ ඊශ්‍රායල් ජාතිය ගමන් කළා වගේ. දැන් අපිත් උන්වහන්සේත් එක්ක අලුත්ම අලුත් ගමනක් මේ අන්ධකාර වේදනාකාරී විනාශ ජීවිතයෙන් මිදලා අලුත් ගමනක් යන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ අලුත් ගමන යද්දී මේ කියන උපදෙස් අපිටත් එලෙසම අදාළයි. අපි කිසි කෙනෙක්ව ප්‍රතික්ෂේප කිරීම හෝ අන්‍ය ආගමිකයන්ට විරුද්ධව කතා කිරීම අවශ්‍ය නැහැ. අපි එහෙම කත් කරලා නැහැනේ. අපි අන්‍ය ආගමිකයන්ට විරුද්ධව ඔවුන්ගේ ඇදහිලි ඔවුන්ට තිබුණ දේ. දැන් ඒවා අපි ඒවා හරිද වැරදිද මිත්‍යාද ඒක මොකටද අපිට? ඒක වැඩක් නැහැනේ. දැන් දෙවියන් වහන්සේ මෙච්චර හොඳට ඔක්කොම තේරුම් කරලා තියෙද්දි අපි විසින් යා යුතු මාර්ගය ඉතා පැහැදිලි කරලා තියෙද්දි අපිට මොකටද අනුන්ගේ කතා? ඒ වැඩක් නැහැ. දැන් මේ කියන්නේ මොකද්ද? ඒ වයින් මිදෙන්න. ඒ වයින් අයින් වෙන්න. ඒවයින් අයින් වෙලා දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න පටන් ගන්න උන්වහන්සේ ඔබට සම්පූර්ණ නිදහස ලබා දෙනවා.
දැන් ඔබ මෙතෙක් හිටපු මේ සමාජ පසුබිම මේ සංස්කෘතිය තුල තිබෙන ඒබඳු වෙනත් ආගමික විශ්වාස රසක් තිබෙනවා එදා ඊශ්‍රායල් වරුන්ට මේ හිවිවරුන්ගේ හිත්තිවරුන්ගේ යෙබුසිවරුන්ගේ පෙරිසිවරුන්ගේ මේ ආදී විවිධ ජාතීන්ට අදාළ වුණ සංස්කෘති ඔවුන්ගේ ආගමික විශ්වාස ක්‍රම මිත්‍යා ඇදහිලි ගොඩක් තිබුණා දෙවියන් වහන්සේ අන්න එදා ඔවුන්ට කිව්වා එබඳු ඇදහිලි එබඳු අන්‍ය ආගමික ඇදහිලි වලින් මිදෙන්න ඒ වයින් වෙන් වෙලා ඒවා යෙබුසිවරුන්ට යාලගේ දේවල් කරගන්න දෙන්න කානානි වරුන්ට යාලට වණු ඉදිරිය යන්න දෙන්න නුඹලා මගේ විවස්ථා රකින්න කියලා දෙවියන් වහන්සේ කිව්වා එලෙසම දැන් අපි සිටින පරිසරය තුලත් මේබඳු බොහෝ අන්‍ය ආගමික විශ්වාස රසක් තිබෙනවා ඒව මොනවද කියලා තේරුම් ගන්න අවශ්‍යයි ඒවා ක්‍රිස්තියානි සභාවට අදාළ නැති බව තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද ඒ වෙන ආගමික විශ්වාස අපි අහලා තියෙනවා විවිධ හූනියම් කිරීම පේන බැලීම් අංජනම් බැලීම් සහ කාලි කියන දේවාලවල කාලි කියන අසුද්ධ ආත්මයට කරන নমස්කාර ඒ අසුද්ධ ආත්මයක්ද දේවතාවියක්ද කියන එක අපිට වැඩක් නැහැ හරිද ඒක ඒක අපිට අදාළ নমස්කාරයක් නෙමෙයි හරිද ඒ හූනියම් කිරීම පේන බැලීම් අංජනම් මේවා අපිට කරන්න බෑ ඒවා ලෝකයේ දේවල් ඒවා ඔවුන්ට අදාළ ආගමිකයන් කරගත්ත දේ එයාල කරගත්ත දේ ඒවා හරිද වැරදිද කියන එකවත් අපිට වැඩක් නැහැ අපිට ඒවා කරන්න බෑ දැන් නුඹලාට මේවා කරන්න බෑ ඒ වගේම විරුද්ධවාදීන්ට ශාප කරලා පලිගැසීම ඔබට කරන්න බෑ පොල් ගහන්න ගිහිල්ලා අකමැති අයට විරුද්ධව ඔබට විරුද්ධව වැඩ කරන කට්ටියට ගිහිල්ලා ශාප කරන්න තැන් තැන් වල දේවාල වල පලි ගහන්න ඒ වගේම තමන් කැමති අයව බලහත්කාරයෙන් ලං කර ගැනීමට වශී බන්ධන කරන්න බෑ හරිද කැමති අයව ගෙන්වා දෙනු ලැබේ කියලා පත්තරේ දැක්ක ගමන් වශී බන්ධන කියලා දැක්ක ගමන් ඕක අරගෙන ඔබට වශී බන්ධන කරන්න බෑ මම මෙයාට කැමති ආදරෙයි කියලා ඒවැනි බලහත්කාරකම් කරන්න බෑ හරිද අනිවාර්යෙන් ඔබ දෙවියන් වහන්සේගෙන් පහර ලබනවා පහුගිය කාලේ ඔබ මේ වදු දෙය කළා නම් අද දවසම ඔබ පසුතැවිලි වෙන්න අවශ්‍යයි ඔබ කාට හරි විරුද්ධ ඔබේ කටින් ශාපයක් කළා නම් ඔබේ දෙමව්පියන්ට විරුද්ධව ඔබේ දරුවන්ට විරුද්ධව ඔබේ පවුලේ අනෙකුත් අයට විරුද්ධව ඔබ වටේ හිටපු සතුරෙක්ට විරුද්ධව හෝ ඔබේ මුකෙන් ශාප කළා නම් තොට හොඳක් වෙන්නේ නැහැ කියලා කිව්වා නම් දැම්ම සමාව ගන්න දෙවියන් වහන්සේගෙන් ඔබේ ශාපය වැඩ කරනවා සමහර විට ඔබ කළ ශාපය නිසා ඒ පුද්ගලයාගේ ජීවිත කාලෙම නාස්ති වෙලා ඇති ඒ බඳු දෙයට දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කරනවා ඒ විපතට පත් වුණ කෙනාගේ අතේ වරදක් ඇති ඒ වුණත් ඔහු දැඩි විපත්තියකින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවොත් අනේ මට උදව් කරන්න කියලා විපත්තිය නුඹට පෙරලා පැමිණෙනවා ඒ වගේම වශී බන්ධන කළ කවුරු හරි ලං කරගත්තා නම් බලහත්කාරයෙන් කවුරු හරි තමන් විතර ගෙන්න ගත්තා නම් ඒ තැනැත්තිය හෝ තැනැත්තාට වෙනත් සම්බන්ධතාවයක් තිබිලා නුඹ ඒ සම්බන්ධතාවය කඩලා ඒ තැනැත්තිය හෝ තැනැත්තාව වශී කරගෙන තමන් ළඟට ගෙන්න ගත්තා නම් ඒ අනෙකුත් තැනැත්තා මීට පෙර ඇයත් එක්ක හෝ ඔහුත් එක්ක සම්බන්ධ වී සිටි තැනැත්තා දුක් වෙලා හඬා වැළපෙනකොට ඒ කඳුළු වන්දිය නුඹෙන් අය කරනවා තේරෙනවද? ඒ බඳු දෙය කරන්න බෑ. ඒවා ලෝකේ ඇදහිලි. ඒවට නුඹට ලං වෙන්නවත් බෑ. දෙවියන් වහන්සේ නුඹට දඬුවම් කරනවා. දෙවියන් වහන්සේගේ භයංකාරකම නුඹ අන්න ඒ වෙලාවට තමයි දැකගන්නේ. දැන්ම දෙවියන් වහන්සේ කියනවා මේවා හදාගන්න. මෙතනින් එහාට නම් මේවත් එක්ක එන්න එපා. හරිද? දඬුවම් ලබන්න එපා දෙවියන් වහන්සේත් එක්ක ඇවිල්ලා. ඒ සමහර ක්‍රිස්තියානි අය අවුරුදු ගණන් ක්‍රිස්තියානි. ඒ වුණාට ඔවුන්ගේ ජීවිතවල විසඳ ගන්න බැරි පෞල් ප්‍රශ්න, දැඩි වේදනාකාරී ප්‍රශ්න ඔවුන්ගේ ජීවිත ශාපයක් වෙලා දැන්. හැබැයි ඔවුන් ක්‍රිස්තියානි. ඇයි? අතීතයේ ඔවුන් අනිත් මිනිස්යන්ට මෙබඳු අසාධාරණ කළා තිබෙනවා. එහි ඵලය දෙවියන් වහන්සේ වන්දිය නුඹෙන් අය කරනවා. අය කරනවම තමයි. හරිද? ආයේ දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ අය අන්‍යාගමිකයන් කියලා එයාලට එක සැලකිල්ලයි ඔයාලට එක සැලකිල්ලයි නැහැ. සර්ව සාධාරණයි දෙවියන් වහන්සේ. යුක්තයි ඊට කරනවා. ඒ නිසා අන්‍යාගමිකයෙක් වුණත් ඔබ කරපු වරදක් නිසා දුක් විඳිනවා නම් දෙවියන් වහන්සේ ඔහු දෙස බලා නුඹගෙන් ඒ වන්දිය ගන්නවා. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න. එබඳු දේ කරපු අය, එකිනෙක කෙනාට ශාප කරපු අය, තමන්ගේ දරුවන්ට කටින් නුඹලට හොඳක් වෙන්න එපා කියලා කියපු අය සමාව කරගන්න. ඒ දරුවන්ට ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. ඔබේ ශාපේ නිසා ඔබේ දරුවා විවිධ ඇබ්බැහිකම් වලට ගිහිල්ලා ඇති. ඔබ කළ ශාපේ නිසා ඒ දරුවා ලෝකේ විවිධ වැරදි මාර්ග වලට යොමු වෙලා මානසිකව කඩන් වැටිලා ඇති.
දැන් ශාප වෙන කාටවත් ගිහිල්ලා වෙන ක්‍රම වලින් හදන්න බෑ ඔබ හදන්න ඕන ඔබ ඔබේ කටින් කියපු ශාපය ඔබම කියලා අනිත් පැත්ත හරවන්න ඕන ආශිර්වාදයක් විතර ඒ වගේම විවිධ දේවාල වලට අදාළ පුද සත්කාර කිරීම ඔබ සිදු කරන්න බෑ අලුතෙන් වාහනයක් ගත්තම ලංකාවේ පුරුද්දක් තියෙන කතරගම දේවාලයට යාම ආදී එවැනි පුරුදු තිබෙනවා දැන් ඒව ඔබට හරියන්නේ නැහැ ඔබ යන්න බෑ කතරගම දේවාලේ වාහනයක් ගත්තම ඒ කතරගම යන කට්ටිය එහෙ ගියපු දේ කතරගම හොඳද නරකද ඒක ඒ කට්ටිය බලාගත්තු දේ ඔබ වාහනයක් ගත්ත ගමන් දුවන්න එපා එහෙ දැන් මේ කිතුණුවන් කතෝලිකයන් දුවන එහෙ මහලකුර කියනනම් අපි දෙවියන් වහන්සේගේ සෙනග බැරි නะ අලුත් වාහනේ කැප කරන්න යන්නේ අරෙහි හරිද ඒව නතර කරා ඒව අතහැරලා දෙවියන් වහන්සේට කැප වෙන්න මොකද උන්වහන්සේ කිව්වේ මේ ආගමිකයන්ගේ චාරිත්‍රාත් එක්ක මිශ්‍ර වෙන්න එපා ඒව මොකටද වාට ඒවට මිශ්‍ර වුණොත් මම නුඹට දඬුවම් කරනවා ඒවයි නුඹලා සඵල වෙන්නේ නැහැ නුඹලා විනාශයට යනවා ඒ වගේම රූපෙට රූපයක් සෑදීම කියන ඒ වෙන දේවාලවල සමහර තැන්වල කරන චාරිත්‍ර තිබෙනවා ඒ බඳු ක්‍රම වලින් අන් අයට දඬුවම් පැමිණවීම අන් අයගෙන් පලි ගැනීම හෝ එක එක්කෙනාට කියලා Tamanට කැමති වැඩ කරව ගැනීම කටු ගැසීම රූප හදලා තම ශරීරයට රූප පූජා කිරීම ඒ වගේම ඒ මදිවට අපේ අය තමන්ගේ උසට හරියන්න ඉටිපන්දම් පූජා කිරීම ආදී විවිධ දේවල් තිබෙනවා දැන් ඒව අනුව යන්න බෑ ඒව අතහරින්න අවශ්‍යයි බයිබලයේ කියලා නැති දේවල් ලෝකේ මිනිස්යන්ගේ මාර්ගවලට හැරිලා යන්න බෑ තව මොනවද ඒ වැදු ලෝකේ ක්‍රියාමාර්ග ලෝකයේ ඇදහිලි ලෝකයේ ආගම් වලට අදාළ දේවල් අනිත් ආගම් වලට ඒව හරි වුණත් වැරදි වුණත් ඒව ඒ ආගම් වලට දැන් ඔබ දෙවියන් වහන්සේත් එක්ක වෙන් වෙන්න මළගිය අයට පින් අනුමෝදන් කිරීම මියගිය අයව ගෙන්වා විචාරීම මියගිය ආගමික නායකයන්ගේ පිළිම ධාතු වලට වන්දනා කිරීම මේවා ක්‍රිස්තියානි සභාවට හෝ බයිබලයට හෝ අදාළ නැත මේවා දෙවියන් වහන්සේගේ ක්‍රම නොවේ ඒවා බෞද්ධයෝ ඒව කරනවා නම් කරගත්ත දේ. ඒක හරිද වැරදිද අපිට මොකටද? හැබැයි ඔබ දැනගන්න අවශ්‍යයි. කිතුණුවන් දැන් දෙවියන් වහන්සේ දැනගන්න අය දැන තේරුම් ගන්න අවශ්‍යයි. මලාට පස්සේ ඔබට මෙහෙ පින් දෙන ක්‍රිස්තියානි සභාව නම් කවුරුවත් නැහැ. ඒක නිසා පින් බලාපොරොත්තු වෙ මැරෙන්නත් එපා. මෙහෙ අපි නම් පින් දෙන්නේ නැහැ. දෙන්නේ නැන්නේ. හරිද? ආය පස්සේ අපි මලාට පස්සේ මේ කට්ටිය පින් දෙයි ඈ. අපි දැනට ආතල් එකේ ඉමු. මලාට පස්සේ මෙයාලා මොකක් හරි පින්කමක් කළා දානයක් කළා අපිව ගොඩදායි කියලා යන්න නම් එපා යන්න වෙන්නේ පාතාලෙට හරිද එකවරක් මරණය එකවරක් විනිශ්චය ඔබ මලාට පස්සේ එක්කෝ පාතාලේ එක්කෝ ස්වර්ගේ අතරමැද දෙකක් නැහැ හරිද ජේසුස් වහන්සේ උපමා කතාවකින්ම කිව්වා ලාසරස් සහ පොහොසත් අර මේ කවුද ලාසරස් කියන හිඟන්නගේ සහ පොහොසතාගේ උපමා කතාවෙන් ජේසුස් වහන්සේ ඉතා පැහැදිලිව කිව්වා මලාට පස්සේ එක්කෝ ස්වර්ගේ එක්කෝ පාතාලේ ඒක ජේසුස් දෙවියන් වහන්සේ තීරණය කරනවා. හරිද? දෙවියන් වහන්සේට කාල ප්‍රශ්නයක් නැහැ. අන්තිම විනිශ්චයෙන් පස්සේද තීරණය කරන්නේ. ඒක අපිට අදාළ නැහැනේ. දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මිනිස්සුන්ගේ හැටි? දෙවියන් වහන්සේ අදාළ විනිශ්චය අදාළ විදිහට ලබා දෙයි. අතරමැද තියලා අපිට මෙහෙන් තල්ලු කරවලා අනුමෝදන් කරවලා යවන්න අපිට බෑ. අන්‍යාගමිකයන් කරගත්ත දේ. ඉතියාලා කරනෝනේ. කරගත්ත දේ. එයාලට කරන්න දෙන්න. ඒකට ගිහිල්ලා අකුල් හෙලන්න එපා. එයාලා කරන්න දෙන්න. ඔයා කරන්න එපා. දැන් දෙවියන් වහන්සේගේ ආශිර්වාද අවශ්‍ය නම් ඔබ ඒවට හවුල් වෙන්න එපා. මියගිය අයව ගෙන්වලා විචාරන්න යන්න එපා. මේවා තියෙනවා වෙනත් ආගම්වල වෙනත් සංස්කෘතිවල තිබෙනවා. මියගියපු අයව ගෙන්නනවා, ගෙන්නලා විචාරනවා. මියගිය අය කොහෙද වාට උත්තර දෙන්න මෙහෙ නෝ ඇ. දැන් මෙහෙ ඇවිල්ලා දැන් වාට ආයේ විස්තරේ කියලා යන්න වෙන වැඩ නැතුවට හොඳයි. දෙවියන් වහන්සේ යව යව්වා නම් යව්වා. ආයේ මෙහෙ ඇවිල්ලා වාට විස්තරේ කියලා යන්න එන්න බෑ. ඒ ස්ථානවල අසුද්ධ ආත්ම විසින් ඔබව රවටනු ලබනවා. හරිද? ඒවා ඔබට කරන්න බෑ. ඒ වගේම මිය ගියපු සුද්ධවන්තයන්ගේ ආගමික නායකයන්ගේ පිළිම හදාගෙන ඒවට වන්දනා කරන්න බෑ. අන්‍යාගමිකයන්නම් කරනවා. එයාලා කරගත්තු දේ. ඔයාලා කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න බෑ මේ ක්‍රමයට. ඒ අන්‍යාගමික චාරිත්‍ර වලින් වෙන් වෙන්න අවශ්‍යයි. ධාතු තියාගෙන වන්දනා කරන්න බෑ. මලා නම් මලා. හරිද? ආයේ ඒකේ ධාතු තියාගෙන ඒක මේ වීදුරු පෙට්ටියක දාගෙන ඒකට වැඳ කියලා මුකුත් පහළ වෙන්නේ නැහැ. හරිද? අන්‍යාගමිකයෝ කරන. ඔබ කරන්න බෑ. හරිද? කතෝලික සභාවත් කරන මේවා. හරිද? එයාලට තෝරන කරගත්ත දේ.
දැන් අපිත් එක්ක මේ ගමන යන කට්ටිය නම් කරන්න එපා. මෙහෙම කරලා දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලබන්න එපා. ඔබ පසුව කියන්න එපා ආශිර්වාද ලැබුණ නැහැ. ඇයි ප්‍රශ්න? ඇයි මොකද වුනේ? ඇයි උදව් ලැබුණ නැත්තේ? ප්‍රශ්න නම් අහන්න එපා. මුලින් කියන දේ හොඳට අහගෙන ඉන්න. මේ දේශනාව නැවත අහලා හරි අලුතෙන් සම්බන්ධ වෙන අයත් පහු කාලීන වන අලුතෙන් සම්බන්ධ වෙන අයත් මේක නැවත අහලා මේව ඔක්කොගෙම වෙන් වුණාද කියලා බලන්න. දැන් දෙවියන් වහන්සේගෙන් සමහරු ප්‍රශ්න කර කර ඉන්නවා. දෙවියන් වහන්සේ අසාධාරණයි නේද? ඇයි උදව් කරේ නැත්තේ? අපි මෙච්චර කැප වෙලා ඇයි දෙවියන් වහන්සේ අපිට පිහිටුන්නේ නැත්තේ කියලා මේ අවුරුදු 10 15 කිතුණු අහහේ ඉන්නවා. දැන් බලන්න මෙන්න මේ ලිස්ට් එකේ මොනවද වා කරේ කියලා. මේ ලිස්ට් එකක් ලෑස්ති කරගෙන ඇවිල්ලා තියෙනවා. ලිස්ට් එක කියවන්න ඔයාලා බලන්න මෙව්වයින් මොනවද ඔබ කරලා තියෙන්නේ. මෙම අන්‍ය ආගමික චාරිත්‍ර වලට මිශ්‍ර වුණා නම් දෙවියන් වහන්සේගෙන් ඔබ දඬුවම් ලැබලා ඇති. ආශිර්වාද ප්‍රමාද වෙලා ඇති. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබ දුරස් වෙලා ඇති. එපා කියපු දේ කරලා නම් පහර ලැබලා ඇති. විවිධ ගස්වල් වලට කරන වන්දනාවන්, ගස් බාර දෙවිවරුන්ට කරන පූජා පැවැත්වීම්, ඒවා ඉදිරියේ බාරවීම, පඳුරු ගැස ගැට ගැසීම්, ට්‍රිප් යනකොට පඳුරු ගැට ගැසා යාම්, මේවා ඔබට කරන්න බෑ. අන්‍ය ආගමිකයෝ කරනවා. වෙනත් බෞද්ධ ආගමික අය කරනවා. එයාලා කරගත්ත දේ ඔබට කරන්න බෑ. ගස් වලට වඳින්න බෑ. ගස් මවපු දෙවියන් වහන්සේට වඳින්න ඕන. තේරෙනවාද? එක එක ගස් බාර දෙවියන්ට එක එක තැන්වල ඉන්න දේවදූතයන්ට වැඳ වැඳ යන්න බෑ. ඒ සියලු දේවදූතයෝ මවපු ਸਰව පරාක්‍රම දෙවියන් වහන්සේට ඔබ නමස්කාර කරන්න ඕන. උන්වහන්සේව හඳුනා ගත්තා නම් උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න. වෙන කොහෙද මේ ගස් බඩ ගන්න යන්නේ? ඒවා යන්න එපා. ඒවා තිබිච්චයි. ගස් තියෙනවා, වැල් තියෙනවා, ගල් තියෙනවා. ඒ ගස් ගල් වැල් තිබිච්චයි. මැවිල්ලට වන්දනා කරන්නේ අපි. මැවිල්ලට වන්දනා කරන්නේ දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති අය. මැවුම් කරුවාව හඳුනන්නේ නැති අය මැවිල්ලට වඳිනවා. දැන් අපි මැවුම් කරුවාව හඳුනනවා නම් මොකටද මේ මේවට වැඳ වැඳ යන්නේ? විලාවල් සුබ මොහොත, කේන්දර, ග්‍රහාපල විමසීම, ලග්න පලාපල, හූනන් ඇඟ වැටීමේ පලාපල මෙව්ව බලන්න බෑ. හරිද? ඒවන් අනික් කට්ටිය බලාගෙන ඔයාලා ලිත් ගහගෙන ලිතේ තියෙන විදිහට හුණ මෙහෙට වැටුනම් මොකද්ද? හුණ මෙහෙ දිගේ දිව්වම මොකද්ද? හුණ දකුණ අතුරේ වැටුනම් මොකද්ද? පලාපල එයාලා බලපුදේ. එයාලා බලයි. ඔයාලට හුණන්ගෙන් වැඩක් නැහැ. හරිද? හුණ චික් චික් ගෑවත් එකයි ඌ ඇඟේ වැටුනත් එකයි ඇඟේ වැටලා දිව්වත් එකයි හුණකින් වැඩක් නැහැ. හරිද? හුණන්ගේ පලපල පලාපල ලග්න පලාපල වැඩක් නැහැ. අරග්‍රහ වස්තු කොහෙත් තියෙන්නේ මේක කොහෙත් තියෙන්නේ ඒව එක එක දවසර එක එක තැන්වල නෙන්නම් තියෙන්නේ ඒක එක එක තැනක තියෙනවා දැන් ඕක අද කොහෙද හෙට කොහෙද කියලා බල බල ඒවට අදාළව මේ මොනවද ලොතරැයි අරගෙන හරියන්නේ මගේ ලග්නේ අහවල් එක ඔන්න අහවල් එකෙන් ටිකට් එක ගත්තා ඇදුන්නේ නැහනේ ඇදෙයි බලා ඉන්න එබඳු දේ අතහරින්න අන්‍යාගමිකයන්ට ඒ ආගම් වල අයට ඒව කරගන්න දෙන්නකෝ. ඔයාලා මොකටද එහි පණින්නේ? දැන් අද මේ ක්‍රිස්තියානි සභාවේ සහ මේ පාරම්පරික ක්‍රිස්තියානි සභාවල ලාය මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා. අද කතෝලික සභාව මේකට ඇබ්බැහි වෙලා. මේ බඳු දේවල් වලට අද කතෝලිකයනෝ වෙලා බලා ගන්න සුබ මුහූර්තේ බලා ගන්න කේන්දරය අරගෙන යනවා මේ චෙක් කරව ගන්න. කතෝලිකයෝ පාරම්පරික ක්‍රිස්තියානි සභාවල අය උපන් දවස ඉඳන් ක්‍රිස්තියානි කේන්දරය බලන්න යනවා. ලග්නේ මොකද්ද කියලා හොයනෝ දැන්. සමහරු දුක් වෙනවා අනේ අපි ක්‍රිස්තියානිනේ අපිට ලග්නයක් නැහැ අයියෝ අපිට කේන්දරයක් නැහැනේ ඉස්කෝලවල ළමයි දුක් වෙනවා අනිත් ළමයි ඔක්කොම කියන හූ හූ අපිට කේන්දරයක් තියෙන ඔයාට කේන්දරේ නැහැ කියලා කිතුණු දරුවන්ට ලැජ්ජ කරද්දි ඉතින් අපේ වුණුත් යනවා ලග්නේ හොයන්න කේන්දර හදන්න යනවා පිස්සුද කොහෙද යන්න හදන්නේ මේ ක්‍රිස්තියානි අය අන්‍යාගමිකයන්ගේ චාරිත්‍ර වලට මිශ්‍ර නොවෙලා ඒවා වුන් කරගනි ඒව වුන්ට කරගන්න ඉඩ දෙන්න. ඔබ දැන් දෙවියන් වහන්සේත් එක්ක නෙමේ ගමන යන්න හදන්නේ. නූල් බැඳීම්, අපල මුදු, සුර, පංචායුධ පැලඳීම් මේවා කිතුණු දරුවන්ට කරන්න බෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කරලා ඕන විදිහකට නූල් පන්දම් පිටින් ගැට ගහගත්ත දෙයක් කිතුණුවන්ට මේව කරන්න බෑ. අපල මුදු දා ගන්න බෑ. හරිද? දැන් මේවා කරගෙන ඉන්න කට්ටිය මේ දේශනාව අතරතුරේ මේව ගලවන්න ඕන. හරිද? ඔබ මෙච්චර කාලයක් නූල් බැඳගෙන සුර ගැට ගහගෙන නම් ආවේ ආඥා ඉල්ල ගන්න. ඔබ පහර ලැබලා ඇති. හරිද? ඒකයි මේ සතියේ මේක කියන්නේ. ඔබේ ඉනේ සුරයක් ගැට ගහලා නම් තියෙන්නේ නූලක් අහපාට නූලක් දාලා නම් තියෙන්නේ. අනිවාර්යෙන් ඔබ අසුද්ධ ආත්මයකට බඳවලා තියෙන්නේ. හරිද? මේ දේව මෙහි අතුරතුරම ඔබම කපලා දාන්නේ ඒක. දැන් අපිට ඇවිල්ලා කපන්න බෑනේ. ළඟපාතක හිටියනම් හොයලා බලලා ඔක්කොම
සුද්ධ කරනවා. දැන් කරන්න බැරි නිසා මේ ඔක්කොම එකින් එක කියන්නේ. ඒක නිසා මේ වයින් කරන්න. නූල් ලයින් කරන්න. මුදු දාගෙන ඉන කට්ටිය ගලවලා පැත්තක දාන්න. වටිනෝනේ පාස්ටර්. වටින උනාට මේ ඔයිට වඩා වටින දේවල් දෙවියන් වහන්සේ දෙයි. වටිනේ වයින් කරන්න. සුරේ රන් පත්‍රවල ලියලා තිබුණාත් අයින් කරලා දාන්න. හරිද? මේ විනාශයෙන් ගැලවෙන්න ලෝකේ අන්‍යාගමික චාරිත්‍ර වලට ගිහිල්ලා දෙවියන් වහන්සේ දෙන්න යන මහා ගැලවීම නම් නැති කරගන්න එපා. උන්වහන්සේ දෙන්න යන සදාකාලික ජීවිතය සදාකාලික තේජස ඒ සම්පත්තිය නැති කරගන්න එපා. මේ රන් පත් මේ පත් කෑල්ලකට වහල් වෙලා නූල් කෑල්ලකට සුරේකට මුද්දකට වහල් වෙලා මේ මහා රාජධානියක් නැති කරගන්න එපා. ඒව ඔක්කොම ගලවන්න නූල් කපලා අයින් කරගන්න. දැන් අනික් කට්ටියගේ නූල් කපන්න යන්න එපා. ඔයා කපා ගන්න මේ කියන්නේ. හරිද? බෞද්ධ කට්ටිය පිරිත් කියලා නූල් ගැට ගහගෙන ඉන්නව නම් ඒකෙන් එයාට හොඳක් වෙනවා කියලා එයා කියනවා නම් එයාට ඒක කරගන්න දෙන්න. දැන් ඔයා යන්න එපා. එයා මොකද ඔය නූල් ගැට ගහගෙන ඉන්නේ? මං ඔයාගේ එක කපන්නද? අනුන්ගේ නූල් කපන්න කලින් ඔයාගේ එක කපලා නිදහස් වෙන්න කියලා මම මේ කියන්නේ. එයාලට ඕන එකක් ගැට ගහගෙන ඕන තැනක ඕන දෙයක් කරගත්ත දෙයක්. ඒක එයාලගේ ආගමනේ. දැන් ඔයා මොකටද එහෙ යන්නේ? ඒ වයින් කරන්න. නූල් අයින් කරන්න. සුර පංචායුධ දාන්න එපා පොඩි ළමයින්ට. ටැග් එකට හම් වුණත් අයින් කළා දාන්න. ඒක තලලා රත්තරන් ටික වෙනම ඕනනම් අරගෙන වෙන මොන හරි දෙයක් කරගන්න. ඒවයේ තියාගන්න එපා. ඒවා විකුණලා දාන්න. හරිද? ඒවයින් ළඟ තියාගෙන ඒවා වටිනවා කියලා හංගගෙන පොදි ගහගෙන ඉන්න එපා. හම්බ වෙච්ච පංචායුධ පවා දීලා දාන්න එක්ක කාට හරි ටැග්ගෙන් ටැග් උතුම් ටැග් කියලා කාට හරි දීලා දාන්න. ඔවා තියාගන්න එපා. ඒවා ඒවට ආස කෙනෙක්ට ඕන කෙනෙක්ට දීලා දාන්න. ඔයා ගාව තියාගන්න එපා. ඒව රත්තරන් වුණත් කොච්චර වටින වුණත් ඔබ ළඟ නම් තියාගන්න එපා. දීපු කෙනාටම දීලා පිටක් කරන්න. හරිද? ඒ වගේම ආරක්ෂාව සඳහා දෙහි මිරිස් එල්ලීම. දෙහි ගෙඩියයි මිරිස් කරලයි දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලන්න එපා වාහනේ. හරිද? ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ අපිට. මොකටද? දෙහි ගෙඩියෙන් දුවා බේරෙන්නේ. දෙහි ගෙඩියට යටි මිරිස් කරර ගහුවම මොකද වෙන්නේ? ඒකෙන් බේරෙයිද ඔයාගේ ජීවිතේට මොකක් හරි මොකද්ද ඒකෙන් රිකවරි එක ඒ කියලා හිතනවද? එහෙම හිතන කට්ටිය ඒව කරගනි. ඉතින් එයාලට එක එක ඇදහිලි තියෙනවා. ගොඩාක් අය ඒ මිත්‍යා ඇදහන් නැහැ කියන අයත් සමහර වාහනවල මේ හොඳ ડોක්ටර්ස්ලා අපි නම් මිත්‍යාව අදහන් නැහැ. අපි විද්‍යාව තමයි විශ්වාස කරන්නේ කියන අයත් අලුත් වාහන ගත්තාම බැලින්නම් ඉස්සරහා ගහලා තියෙන දෙහි ගෙඩියයි මිරිස් කරලයි දෙහි ගෙඩියයි මිරිස් කරලයි. හරිද? ඉතින් ඒව ගහගෙන ඉන්න එයාලා ඒක කරගත්තද? සමහරු කියනවා නෑ මේකයි මෙයා මේව අදහන් නැති අයට පවා මේකෙන් සිතක් වෙනවලු. ඒව අදහන් නැහැලු ඒ කට්ටිය සමහර අය. අදහන් නැති වුණත් සිතක් වෙනවලු. ඒක ওই කට්ටිය ගහගත්තද? ඔයා මොකටද දැන් ඔවා ගහන්නේ? හරිද? දෙහි ගෙඩියේ මිරිස් කල්ල නෙමෙයිනේ වාට දැන් මොකද්ද දෙවියන් වහන්සේ වෙන ගමනක් දීලා තියෙන්නේ? ඒ වයින් කරන්න. දැන් තියෙනව නම් වාහනේ ගිහිල්ලා ටක් ගාලා අයින් කළා දාන්න. දැන් ඉන්න පොඩ්ඩයි ඉන්න. දැන් යන්න එපා. මේක අහලා ඉවරලා යන්න. ගිහිල්ලා තියෙනව අයින් කරන්න. අලුතෙන් ගෙවල් හදාදී පුහුල් වෙන්න එපා. පිළිගන්න පැත්තේ පිටිපස්සේ ගේ පිටිපස්සේ. හරිද? ඒවා ඒ අය කරගත්ත දේ. ඒ වගේම අත්තිවාරමට යටින් අර මොකද්ද පෙට්ටියක් දානවා. මොනවද? තැම්පත් කරලා. ඒවා ඔයාලා කරන්න එපා. එයාලා කරගත්ත දේ. ඒ වගේම පහන් පැලවල් හදලා අත්තිවාරම් දානකොට අලුතෙන් ගෙවල් හදනකොට එවැනි චාරිත්‍ර ඔබ කරන්න යන්න එපා. මේවා කරලා දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද නැති වුණා කියලා කියන්න නම් එපා. හරිද? මේවා කරා නම් ඔබ පටන් ගත්ත දේවල් එතරම් නතර වෙලා ඇති. දෙවියන් වහන්සේත් එක්ක මේවා කරන්න බෑ. අල්ලපු ගෙදර කට්ටිය එයාලා පහන් පැල හදලා ඉක්මනට ගේ හැදුව වෙන්න පුළුවන්. හැබැයි ඔයාට නම් ඒ කරන විදියට කරලා වෙලාවල් බලලා ඉක්මනට තියා ඔයා මැරකම්ම ගේ හද හද ඉන්න වෙනවා. ඉවරයක් නම් කරන්න හම්බෙන්නේ නෑ. ඒ වයින් කරන්න. ඔයා දෙවියන් වහන්සේත් එක්කනේ යන්නේ. දෙවියන් වහන්සේත් එක්ක මෙව්ව කරන්න බෑ. ඒව ඔක්කොම අතහැරලා දාලා දෙවියන් වහන්සේට වෙන් වෙන්න දැන්. ඒ වගේම ව්‍යාපාරික ස්ථානවල දැන් බිස්නස් කරන අය කඩවල් තියන අය දැන් ඔබ දැකලා ඇති සමහර කඩවල් වල අර ගෙම්බෙක්ගේ හැඩයක් තියෙන මහත පිළිමයක් තියලා ඒකට කාසි දානවා. ඒ වගේම ගෙම්බෙක් වගේ මිනිස්සෙකුත් ඉන්නවා. කට අරගත්ත හිනාවී අර තඩි බඩක් තියෙන මිනිස්සෙකගේ ප්‍රතිමාවක් තියලා ඒකට කාසි දානවා. දැන් ඒකට කාසි දාලා ඒ ෆෙන්ෂුයි ක්‍රම වලින් මේ ඔබට ඔබේ ව්‍යාපාරික ස්ථාන දියුණු කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව සාධාරණ වෙළඳාම කරන්න. උන්වහන්සේ කියලා තියෙන විදිහට.
ඒ ක්‍රමෙන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඒ ගෙම්බොන්ගේ පිළිම අයින් කරන්න. ඔබේ කඩේ තියෙනවා නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ මෙබඳු දේ තිබෙනවා නම් ඒවා අයින් කරලා ඒවා ඒ ෆෙන්චුයි ක්‍රම මේ මේ මෑත කාලෙක ලංකාවට අර එක මිනිස්සෙක් ගෙනල්ලා බස්සපු ඒ ෆෙන්චුයි ක්‍රම එයා එකෙන් දිනුනා එයා එකෙන් බිස්නස් ඔක්කොම කරගත්තා. හරිද? දැන් ඒවට රැවටිලා මිනිස්සු දැන් කඩවල් ගානේ මේ ජීවිතේට බිස්නස් නැති කඩවල් වලත් දැන් අර මහත බඩ තියෙන එකාගේ පිළිමෙ තියලා ඒකට කාසි දානවා. ඔය කාසි වලින් වැඩේ කරන්න පුළුවන් නැහැ ඉතින් මක් වෙයිද? එව් අයින් කරන්න. හරිද? දැන් මේ කඩවල් ඔක්කොම ලෑලි වහලා මේ දවස්වල. එහෙම සෙල්ලම් කරන්න බෑ දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේ වෙතට එනවා නම් මේ ඔක්කොම අතහරින්න. අතහැරලා එන්න. උන්වහන්සේ කියන දේ කරන්න. ඒ ව්‍යවස්ථානුකූලව මිනිස්යන්ට ප්‍රේම කරමින් ව්‍යාපාරය කරන්න. මිනිස්යන්ගේ යහපත උදෙසා කඩේ කරන්න. සබත් දවසේ නිවාඩු දීලා කඩේ කරන්න. හරිද? සබතටත් කඩේ අරගෙන ගෙම්බගේ පිළිමෙට කාසි දැම්මට වැඩක් නැහැ. හරිද? හොරතරාදි තියාගෙන ගෙම්බෙක්ගේ පිළිමෙත් තියා හිටියට වැඩක් තියෙනවද? හොරතරාදි අයින් කරන්න. දෙවියන් වහන්සේ කියපු විදිහට නීත්‍යානුකූලව සාධාරණ වෙලඳාම කරන්න. අවංක වෙලඳාම කරන්න. මිනිස්යන්ට යහපත් දේ විකුණන්න. ව්‍යාපාරයේ මිනිස්යන්ගේ සැබෑ වර්ධනයක් උදෙසා යහපතක් උදෙසා කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. මේ එක එක ක්‍රම නැතුවට ඔබට කමක් නැහැ. ඒව අතහරින්න. ඒ වගේම ඔබේ දරුවන්ට අකුරු කියවන්න වෙලාව බලන්න යන්න එපා. ඉඳුල් කට ගන්න වෙලාව බලන්න යන්න එපා. ඒ වගේම කන විදින වෙලාවල් වැඩි විදියට පත්වීමේදී වෙලාව බල්ල කරන ගෙට ගැවිදීමේ චාරිත්‍ර ආදිය ඔබ කරන්න අවශ්‍ය නැහැ. ඒවා ඒ අදාළ සංස්කෘති වලට අදාළ අනිත් අය කරගත්තු දෙයක්. ඔබ මේවා නම් කරන්න යන්න එපා. හරිද? වෙලාවල් බල බල මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. පවුලේ තාත්තා තීරණය කරන්න. හරිද? තාත්තා දාන්න දරුවට නම. එක එක අයට පවර පවර ඉන්න එපා. හරිද? අවශ්‍ය නම් ඔබේ පාස්ටර්ත් එක්ක ඔබේ දේවගැතිතුමත් එක්ක ෆාදර්ත් එක්ක පොඩ්ඩක් යාඥා කරලා බලලා පවුලේ ප්‍රධානියා කවුද? තාත්තා නේන්න. ඒ දරුවගේ තාත්තා දාන්න නමක් දරුවට. ඔයානේ නම දාන්න. මේක එක අය පස්සේ ගිහිල්ලා නම් දාන්න කියන්න එපා. තමන්ගේ තාත්තා තමන්ගේ දරුවට කැමති නමක් දාගන්න. එහෙම කරන්න. ඒ විදිහට වගකීම ඔබ ගන්න. තැන් තැන් වල අරයි යන්න එපා. ඔබට හිතෙනවා නම් පොඩි එකාට කන්න දෙන්න සුදුසු කාලේ කියලා ඉඳුල් කට ගන්න සුදුසු කාලේ කියලා තාත්තා තීරණය කරන්න. දැන් අකුරු කියවන්න හොඳ කාලේ කියලා තාත්තට දැනෙනවා නම් තාත්තා මේක කරන්න. කොහෙද උස්සන් දුවන්නේ වෙලාවල් බලන්න. එක එකා කියන වෙලාවට මේ ඔයාගේ දරුවට කියවන්න යන්න එපා. දෙවියන් වහන්සේ කාටද වගකීම දුන්නේ? ඔයාටනේ. ඔයාගේ පුතා, ඔයාගේ දුව, ඔයා බලා ගන්න යාම. ඔයා හසුරුවන්න යාම. වගකීම ඔයාලා ගන්න. තැන් තැන් වලට වගකීම් දෙන්න එපා. එක එක අය කියන පදයට නටන්න එපා. ඒ වගේම බාලගිරි දෝෂ අද නෙවෙයි හෙට කියලා මේ ක්‍රිස්තියානි පාරම්පරික ක්‍රිස්තියානි සභාවල් වල ගෙවල් වල ගහලා තියෙනවා. කිතුනුව ඉන්න ගෙවල් වල දොරේ ගහලා තියෙනවා බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට. ඉතින් මොකක්ද මේකට කියන්නේ? අනිවාර්යෙන් හෙට එනවා බාලගිරි. බාලගිරිය කියන්නේ අසුද්ධ ආත්මයක්. පොර එනවා. හෙටයි. හරිද? හෙට ඇවිල්ලා ඔයාගේ දරුවට වැඩේ කරලා තියලා යයි. එමෙ ඇදහිලි අතහරින්න. ඒව කරන කට්ටිය කරගත්ත දේ. ඔයා මේව කරන්න යන්න එපා. සීවලි පින්තූර එල්ලීම. කතෝලික ගෙවල් වල සමහර තැන් වල සීවලි පින්තූර එල්ලලා තියෙනවා. ගෙදරට කෑමෙන් හිඟයක් වෙන්නේ නැහැ කියලා. ඒක බෞද්ධ ආගමික විශ්වාසයක් නම් බෞද්ධයෝ ඒක කරගනි. ඔබ ඒක කරන්න එපා. ඔබට කෑම සපයන්නේ කවුද? දැන් මේ කිව්වේ කලින් නුඹේ භෝජනයට ආශිර්වාද කරනවා. නුඹට කෑම හිඟයක් වෙන්න දෙන්නේ නැහැ. නුඹේ වතුරේකට පව ආශිර්වාද කරනවා කියලා කවුද කිව්වේ? දෙවියන් වහන්සේ. සපයන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට සපයයි. ඒ වගේම විවාහවලදී පෝර්වේ චාරිත්‍ර පොරොන්දම් ගැළපීම් මේවා කිතුණුවන්ට නම් අදාළ නැහැ. මෙව ඔබ කරන්න යන්න එපා. අනිත් අය කරනවා දැක්ක කියලා ෂෝක් ඈ එදා වැඩ ටික ලස්සනට කෙරුණා. අපිටත් ආසයි මේ වගේ කරන්න. ඒව කරන්න එපා. ඔයාලා බයිබලයේ කියලා තියෙන විදිහට ඔබේ ස්වභාවයේ ව්‍යවස්ථානුකූලව විවාහය සිදු කරන්න. දෙවියන් වහන්සේ ලබා දෙන තැනැත්තා සමග එම විවාහය කරන්න. තරුණ තරුණියන් දෙමව්පියන්ට සභා ඔබේ සභාවේ නායකයන්ට යටහත්ව එම විවාහයන් ඔවුන්ගේ අවසරය මත සිදු කරන්න. පොරොන්දම් ගලපයි දෙවියන් වහන්සේ පස්සේ. හරිද? ඔය පොරොන්දම් ගලපු තරමට අද ගැළපිලා නම්
එනම් මේ ලංකාව මේ සුර පුරයක් වෙලා තියෙනවා නේද එහෙනම් පෞල් ප්‍රශ්න නැහැ අද එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ ගෙවල් වල හරි ලස්සනට හරි සමාදානෙන් ඉන්නේ ඒ එහෙමද ලංකාවේ ඉතින් ඒවා විශ්වාස කරලා වැඩ කරන අය ඒවා කරගත්ත දේ ඒවට අපි අකුල් හෙයන්න යන්න ඕනෙත් නැහැ ඒවයි වැදගත්කමක් මට පෞද්ගලිකව තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේත් කියලා තියෙනවා ඒවා කරන්න එපා කියලා හරිද කාට හරි පෞද්ගලිකව ඒක හොඳයි කියලා තේරුණත් කරන්න බෑයි දෙවියන් වහන්සේගේ විවස්ථාවක් තියෙනවා එහෙනම් ඔයා එහාට ගිහිල්ලා ඒ ආගම් වලට යන්න එහෙ ගිහිල්ලා කරන්න මෙහෙ එන්න එපා යාඥා ඉල්ලගෙන මෙහෙ එන්න එපා දෙවියන් වහන්සේට නමස්කාර කරගෙන මෙහෙ නම් එන්න එපා මෙහෙ නොවනම් මේ ඔක්කොම අතහැරලා දෙවියන් වහන්සේ කියන විදිහට පැමිණෙන්න ඒ වගේම සුද්ධවන්ත පිළිම වන්දනා සහ ඒ වාට අදාළ මංගල්‍යයන් ජපමාල මේවා කතෝලික සභාවත් වෙලාගෙන තිබෙනවා මේ බඳු දෙයට අපි අවසර දෙන්නේ නැහැ මේවා දෙවියන් වහන්සේ බයිබලයේ එපා කියපු ඒ වගේම මේ බඳු දෙය කරන්න කියලා ජේසුස් වහන්සේ උගන්වපු නැති බයිබලයේ සඳහන් නැති මනුෂ්‍යයන් විසින් තම අවශ්‍යතා අනුව රචනා කරපු පොත්වලට අදාළ ඒක එක නීති රීති කිතුණුවන්ට හරියන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ජාතියට මෙව හරියන්නේ නැහැ හරිද ඉතින් උන්වහන්සේ මේ සෙනගට කතා කරලා කිව්වා මෙන්න මේ දේවල් වලින් මිදෙන්න ඊශ්‍රායල් ජාතියට මේවා කිව්ව ඔක්කොම කිව්වා එකක් නැර කිව්වා යාලා හරිද මේ දෙවිවරු මේ ඇදහිලි මේ ක්‍රම මේ ඔක්කොම නතර කරන්න නතර කළා මගේ ක්‍රමයට හැඩ ගැහෙන්න මගේ විවස්ථාවලට එන්න දැන් අද කිතුනෝ දෙවියන් වහන්සේගේ විවස්ථාව වැඩක් නැහැ කිය කින්නෝ හැබැයි උන්ට තේරෙන්නේ නැහැ උන්ගේ සභාවල ගොඩාක් අය කීලා බෞද්ධාගමික විවස්ථාවලට ඇබ්බැහි වෙලා ඉන්නෝ පේන්නේ ඊළඟ වෙන වෙන තැන්වල වෙන වෙන මේ ඇදහිලි වලට ගිහිල්ලා තියෙනවා ඒ සභාවල් වල කට්ටිය ගිහිල්ලා වෙලාවල් බලාගෙන එනවා කේන්දර හොයනවා සභාවෙ උගන්වන්නේ නෑ දෙවියන් වහන්සේගේ විවස්ථා මේ කාලෙ එච්චර අදාළ නෑ දෙවියන් වහන්සේගේ විවස්ථා අදාළ නෑ සපල්ලියේ ඉන්න කට්ටිය ගිහිල්ලා අන්‍යාගමික චාරිත්‍රයක මිශ්‍ර වෙනවා ඒව බලන්න එකෙක් නෑ දෙවියන් වහන්සේගේ විවස්ථා වලට අනිත් පැත්තට කතා කර කර ඉන්නවා ඇයි දෙවියන් වහන්සේගේ විවස්ථා වැඩක් නැත්තේ වැඩක් තියෙනවා එදත් අදත් මේ ලියවිල්ල අහස පොළොව පහව යනතුරු මේ ලියවිල්ලේ එක අකුරක් වෙනස් වෙන්නේ නැහැ. ඒවා එලෙසම තමයි. උන්වහන්සේ කිව්වා නම් කිව්වා. අදටත් මේවයි මිදිලා දෙවියන් වහන්සේ කියන විදිහට ජීවත් වෙන්නේ කවුද? ඔහු උන්වහන්සේගෙන් සදාකාලෙන් සදාකාලෙට ආශිර්වාද ලබනවාමයි. ද්විතීයික කතාවේ 12 වන පරිච්ඡේදයේ විස්තර වෙනවා. මෙන්න මේ ක්‍රමයට උන්වහන්සේ කියන පිළිවෙලට පැමිණෙන්න. එසේ පැමිණීමේදී උන්වහන්සේ කුමක්ද කරන්නේ ද්විතීයික කතාවේ 12 වන පරිච්ඡේදයේ 9 වන පදයේ සිට විසිනමව වන පදයේ සිට 32 වන පදය දක්වා අපි කියවමු ද්විතීයික කතාව 12 වෙනි පරිච්ඡේදය දේශයේ ආශිර්වාද ලැබීමට ඇති කාරණා 29 වෙනි පදයේ සිට නුඹ විසින් අත්පත් කර ගන්නට යන ජාතීන් නුඹේ දේ වූ ස්වාමින් වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳ දමු කල්හි නුඹ ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශයේහි වාසය කරන විට ඔවුන් නුඹ ඉදිරියෙන් විනාශ කරනු ලැබූ පසු නුඹ ඔවුන් අනුව යාමට අසු නොවන හැටියටත් මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද මමත් නෙමි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලා ගන්න. නුඹේ දේ වූ ස්වාමින් වහන්සේට නුඹ විසින් ඒ ආකාර නොකල යුතුය. මක්නිසාද ස්වාමින් වහන්සේ ද්වේෂ කරන්නා වූ පිළිකුල් කරන්නා වූ සියලු දේවල් ඔවුහු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය. ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නෙන් දවා පූජා කරති. මා විසින් නුඹලාට අනකරන සියලුම දේ කරන්ට බලා ගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය. ඒයින් කිසිවක් අඩු නොකළ යුතුය. හරි. මොකද කියන්නේ? දැන් මෙන්න මේ විදිහට කළොත් මම නුඹලට ආශිර්වාද කරනවා.
ऐसे आशीर्वाद कलाट पसुव दें देवियाँ वहाँ से निकम्य आम पोते क्यों मामा नुबलाट मैं गमने अन्ना यहाँ दान्ने ये गमन याना विच नुबला मेन में वाई विंगवेन ने केलक हुआ द्वितीय खतावे कुवा दें मान नुबलाट ये आशीर्वाद लाभा देनो नुबला मांग किएन विदेर करनो नंग आशीर्वाद करनो है भाई इम्मा मागे आशीर्वाद लाभागत पसुव मैं जाती इन थमुंगे देवरुंट सेवे कराने के सेद ममत एलिस कराने में किया मीन उनके देवरुंट क्या न विभाग नोकरन हैटी अटात बलागन इन्न मैं आशीर्वाद दुन्नट पासे गिल ला एवा पासे आने पा अर्द एवा पासे गियो नुबे देवी उस्वामी नुहासर नुबे विसिन याकार नोकले युतुय मकने साधु स्वामी नुहासे द्वेष करन नाउ पिलिकुल करन नाउ सीलु देवल ओहु तमुंगे देवरुंट सदा कलोय उनके पुत्रयान उनके दूवरुन पवा उनके देवरुंट गिन्नेन दवा पूजा करती मे लोके तिबन विविध ऐदहिली क्रम वल मोनवाद तिबनवा किल कियान तमंगे दरुआनो पवा गिन्नेन पूजा करला ए ले पूजा वाल करन चारित्र मे एक एक आगम वल धर्मयान वल पवतिनो इबेविन इम देवाल देवियान महान्सी पिलुकुल करन उन महान्सी वा किसी सेद में पिलिगाने ने इबंदु देवियान महान्सी पिली नोगान्ना देवल नुबला करानटे पाके लोन वहाँ से पहेदली करन। ये वक़ीम देवियाँ वहाँ से मैं ईश्वर लोन टक किए पु इतां वैदगा तवद्य अक्तमाएं विनत आगमिक अन समग विवाह यटे अन्ने पा विनत आगमिक अन्ने का विवाह उन्होतीं मैं किए पु बहो चारित्र वाला फंगु कार्य अन्ने नटे ओबटर सिद्ध विनोमाएं आरत एक මේ එක එක ජාතීන් වලින් විවාහ සිදු කරගන්න එපා ක්‍රිස්තියානි සභාවට දෙවියන් වහන්සේ නීතියක් දීලා තියෙනවා ඔබ විවාහ වේ යුත්තේ කාත් එක්කද ක්‍රිස්තියානි කෙනෙක් එක්ක ගැළවීම ලැබපු කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා ක්‍රිස්තියානි සභාවේ ව්‍යවස්ථාවක් නීතියක් දීලා තිබෙනවා හරිද බොහෝ කිතුණු සභාවවල ඒ නීතිය ක්‍රියාත්මකයි හැබැයි ඒව සලකන්නේ නැතුව වැඩ කළොත් ඒ ඊට පස්සේ කියලා වැඩක් නැහැ මේ අපේ දුවට පල්ලියට එන්න දෙන්නේ ඉන්න දෙන්නේ නැහැ තමයි තියා වෙන ආගමකනේ අපේ පුතා මේ නාස්ති උනේ විවාහයෙන් පස්සේ අරයා බෞද්ධ ඇයි බඳිනකොට දැක්කේ නැද්ද එයා බෞද්ධද කවුද කියලා ඒක නිසා දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කරන්න එපා විවාහ වුණොත් අන්නේ ජාතිකයන් එක්ක නොනිසි විදිහට මිශ්‍ර වුණොත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ ඔයාලා කොච්චර හොඳට ඉන්න හැදුවත් අන්නේ ඔයාලට ගිහිල්ලා ඒවා ඒ චාරිත්‍ර කරන්නම වෙනවා සලමුන් කියලා කියන්නේ ඊශ්‍රායෙල් හිටපු මහා රජ කෙනෙක් ප්‍රඥාවන්තයෙක් එයා මොකද්ද කළේ එයා අන්‍ය ජාතිකයන්ව විවාහ කරගත්තා අන්‍ය ජාතික ස්ත්‍රීන්ව මොකද්ද උනේ එයාගේ ප්‍රඥාව කොච්චර වුණත් එයා දෙවියන් වහන්සේව කොච්චර තේරුම්ගෙන තිබුණත් අන්තිමට ගිහිල්ලා අර තමන්ගේ අර භාර්යාවන්ගේ දෙවිවරුන්ට ගිහිල්ලා පුද සත්කාර කළා නෝනලා කෑ ගහනකොට ඔයාලට මේ ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ හරිද වෙන ආගමක නෝන කෙනෙක් බැඳගත්තා නම් එයා කියන පන්සලට යන්න වෙනවා යාට ඔයාට මෙහෙ ඉඳගෙන මේ නැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි නීතියක් දීලා තියෙන්නේ. එහෙම විවාහ වෙන්න එපා කියලා. වෙනත් ආගමක පුරුෂයෙක් එක්ක ඔබ විවාහ වුණා නම් පස්සේ කියන්න එපා මේ පල්ලියට එන්න දෙන්නේ නැහැ. පල්ලියට යනකොට මේ බනිනෝ කෑ ගහනෝ කියන්න එපා. එන්න දෙන්නේ නැහැ තමයි. පාස්ටර් කෙනෙක් ගෙදරට යාඥාවට ආවත් කෑ ගහනවා කියලා දැන් කියන්න එපා. දැන් කියලා වැඩක් නැහැනේ. එයා වෙන ආගමක. දැන් ඔයාගේ ආගමට ඉඩ දෙදී ඉන්නේ නැහැ. මහත්තයා එයා බලන්නේ කොහොම හරි ඔයාව ඒ පැත්තට ඇදලා ගන්න. ඒක තමයි ක්‍රමේ. එයාගේ අර නෑදෑ සංහතියම මොකද්ද කරන්නේ? ඔයාව කප කප ලැජ්ජ කර කර මේ කවුද මේ ඇයි මේ ඇයි මේ අපේ දේවල් කරන්නේ නැත්තේ කියලා. ඒ සනුහරේ ඔයා ඒ පැත්තට ඇදලා ගන්නකන් නිවනක් නැහැ ඒ කට්ටියට. ගෑනු අයත් එහෙම තමයි. වෙනත් ආගම් වලින් ගෑනුන්ව බැඳ ගන්න එපා ක්‍රිස්තියානි අය. හරිද? එයා කියන දේවාලයට ඔයාට යන්නම වෙනවා. නෑ මයි යන්නේ. මංගයව කවදා හරි ගලවන ඔයා ගලවයි ආව ඔයා අන්තිමට ගිහිල්ලා ඒ දේවාලය තමයි නතර වෙන්නේ ඔයා ගිහිල්ලා ඒ පල්ලිය නතර වුණොත් නොවුනොත් බලන්නකෝ ඒ පන්සලේ වට යන්න වෙනවා දෙවියන් වහන්සේ නීතියක් දුන්නා නම් නීතියට වැඩ කරන්න නෑ මං පස්සේ යාට ගැලවීම දෙනවා කොහෙද බයිබලේ එහෙම නීතියක් තියෙන්නේ පස්සේ ගැලවීම දෙන්න දැන් බැඳ ගන්න කියලා කිව්වද නීති බයිබලේ ඔයා එකතු කරන්න එපා ඔයා බයිබලේ ලියන්න යන්න එපා තියෙන දේ කරන්න නෑ මං වෙන කෙනෙක් එක්ක විවාහ වෙනෝ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි මං දැකලා තියෙනනේ ඕන තරම් ක්‍රිස්තියානි අය වෙනත් අය එක්ක විවාහ වෙනෝ මමත් විවාහ වෙනෝ විවාහ වෙලා විවාහයට කලින් මං එයාට කියන බෞතිස්මය ගන්න කියලා එතකොට හරිනේ
මොකද්දී කරන්න හදන්නේ දැන් කවුද බෞද්ධිස්මයක් ගන්න කිව්වෙ එහෙම විවාහයට කලින් බෞද්ධිස්මය කියන්නේ මොකද්ද විවාහය කියන්නේ මොකද්ද විවාහයට කලින් බඳින්න කලින් දවසේ ගිහලා වතුර ඔබ්බෝලා ගත්තම ක්‍රිස්තියානිද නීති වෙනස් කරන්න එපා බයිබලේ තියෙන ඔය වතුර ඔබ්බලා ගත්ත කට්ටිය ඔන්න ඔක්කොම දැන් ආයේ ගිහිල්ලා පරණ දේවාලවල එහෙම කරන්න බෑ ගැලවීම ලැබපු කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක් ඔබේ සබාවේ කෙනෙක් එක විවාහ වෙන්න එතකොට ඉවරනේ ඒක තමයි නීතිය නෑ මට එහෙම බෑ ලෝකයා කෙරෙහි මගේ ආකර්ෂණයක් එනවා එහෙනම් ඔයා ලෝකෙටම යන්න ගිහිල්ලා එහෙ ඕන දෙයක් කරගන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාද නැති වුණා කියලා පස්සේ නම් අර එක එක ඒවා කියන්න එපා නායෙන් ගඩන්න එපා පස්සේ දැන් ගොඩක් අය කතා කර කර අඬන මේ බලන්න අපිට වෙච්ච දේ ඔක්කොම විවාහ වෙලා තියෙන ලෝකයාත් එක්ක බෞද්ධ කාන්තාවන් එක්ක විවාහ වෙලා මේ අපේ කැඳවීම තියෙන කොල්ලෝ මේ අපේ වර්ෂිප් කණ්ඩායම් වල හිටපු කෙල්ලෝ ගිහිල්ලා අර වෙන බෞද්ධ ආගමේ කොල්ලොත් එක්ක පැනලා ගිහිල්ලා විවාහ වෙලා දැන් දඟලනෝ මං ඉස්සර සේවය කරා දැන් පල්ලියට එන්න විදියක් නැහැ එන්න වෙන්නේ නැහැ ඉතින් දැන් ඔයා මහත්යෙක් ඉන්නදී අහලා පාඩුවේ ඉන්න හොම්බ තලා ගන්න නේද පල්ලියෙන්න ගිහිල්ලා නිකන් මේ දත් නැතුව බත් කන්න වෙන්නේ එහෙම කරන්න බෑ මේ සමාජෙ හැටි තේරුම් ගන්න දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මොකද්ද කියලා තේරුම් ගන්න පස්සේ ඇඬුවට වැඩක් නැහැ පස්සේ යටත් වෙන්න දැන් දෙමව්පියෝ සමහර අය මේව ගැන සැලකිල්ලක් නැතුව තමන්ගේ ළමයින්ව බන්දලා දීලා තියෙනවා හරිද තමන්ගේ පුතා හොඳට පල්ලියට ගිහිල්ලා පල්ලියේ වැඩවලට සම්බන්ධ වෙලා හිටියා බැඳ බැඳමයි මූ ජීවිතේට දැන් පල්ලිය පැත්තේ ඉන්නේ ඌ වෙන්නේ නැහැ දැන් ඔයා ඌට කලින් එක හිතන්න ඕන ඇයි යාව එහෙට බන්දලා දුන්නේ දැන් එයා පන්සල් යනවා ඇති නෝනත් එක්ක යන්න එපැයි නැත්තම් නෝනා අප්සෙට් ගහලා ඉන්න ඕනේ නෝනා තරහ වෙලා අහක බලන් ඉන්නකොට ඔයා කියන කතා හරියන්නේ නැහැ ඔයාගේ පුතාට අනිවාර්යෙන් පන්සලට ගිහිල්ලා ඇවිල්ලා නෝනව සනසන එක යා කරනවා ඒක නිසා කල්පනා කරන්න උන්වහන්සේගේ ව්‍යවස්ථානුව වැඩ කරන්න පස්සේ අඬල වැඩක් නැහැ පස්සේ දුක් වෙලා වැඩක් නැහැ පස්සේ ඇයි මෙහෙම වුනේ කියලා කල්පනා කර කර ඉඳලා වැඩක් නැහැ ඔය ව්‍යවස්ථා වැඩක් නැහැ කියන ඔක්කොම කට්ටියටත් මෙච්චරම තමයි හරිද තමන් ඕන දෙයක් කරන්න පුළුවන් දැන් නිදහස බෞද්ධයෝ ඉන්න විදිහටම එන්න අපි ගැලවීම දෙන්නම් කියන ඔක්කොම කට්ටියට මේ දේ සිද්ධ වෙනවා එහෙම මෙහෙ එන්න බෑ බෞද්ධයන්ට මෙහෙ එන්න බෑ බෞද්ධයෝ බෞද්ධ ආගමේ ඉන්න මෙහෙ බෞද්ධ නෑනේ දැන් ඔයාලා කියන්න එපා මේ මම බෞද්ධ අරකයි මේකයි කියන්නේ මෙහෙ බෞද්ධයෝ නෑ මේ ක්‍රිස්තියානි මේ දෙවියන් වහන්සේගේ ජාතිය මේ කොහෙද Hindu අය එක එක වෙන වෙන ආගම් වල අය කොහෙද මෙහෙ ඒ අය එහෙ අපි මෙහෙ බෙදීමක් වෙන්වීමක් තියනවාමයි ලියවිල්ලට අනුව අපි වැඩ කරන්න අවශ්‍යයි එහෙම මිනිස්සුන්ගේ හිතුමනාපෙට මානව හිතවාදී විදිහට මානව හිමිකම් අනුව මිනිසුන්ට බයේ අපි අන්තවාදී කියයි කියලා බයේ එහෙම කරන්න බෑනේ බයිබලයේ තියෙන එක අපි කරන්නේ ඒක කරන්න එපා නම් එහෙනම් බයිබලේ වෙනස් කරන්න කාට හරි පුළුවන් නම් ඒව වෙනස් කරන්න බෑ අකුරක්වත් වෙනස් වෙන්නේ නෑ පොළොව පහ වෙනකන් ඒව වෙනස් වෙන්නේ නෑ බයිබලේ වෙනස් කරන්නත් සමහර කට්ටිය උත්සාහ කරනවා ඒ වුණාට ජේසුස් වහන්සේ කිව්ව ලෙස මේ ලියවිල්ල වෙනස් වෙන්නේ නැහැ මේ ලියවිල්ලට අතින් කවුරු හරි දෙයක් දැම්මොත් පීඩා සමයේ පැමිණෙන පීඩාවන් ඔහුට එකතු කරනවා මේ ලියවිල්ලෙන් යමක් අඩු කළොත් යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ ස්වර්ගීය ආශිර්වාද වලින් ඔහුට උරුම කොටසෙන් ඔහුගේ කොටස අඩු කරනු ලබනවා ඒ නිසා මේ ලියවිල්ලත් එක්ක සෙල්ලම් කරන්න නම් බෑ ඒක ලියලා තියෙන විදිහට කරන්න අතින් දාලා වැඩ කරන්න එපා. හරිද? ඒ නිසා උන්වහන්සේ නියෝගයක් කළා. මෙන්න මේව තමයි අන්‍යාභිගමික චාරිත්‍ර. එයාලත් එක්ක මිශ්‍ර වෙන්න එපා. එයාලත් එක්ක වැඩි සමාගමට යන්න එපා. හරිද? එයාලත් එක්ක වැඩි ගනුදෙනුවට යන්න එපා. එයාලත් එක්ක විවාහයට කොහොමත් යන්න එපා. අනිවාර්යෙන් එයාලගේ පවුලේ තිබෙන ඇදහිල්ල ඔබව වෙලා ගන්නවාමයි. ඒ නිසා මේ නීති අනුව වැඩ කරන්න. එලෙස වැඩ කරමින් ඊශ්‍රායල් ජාතියට මේ උපදෙස් දුන්නා. උන් ඔවුන් මේ කියපු දේවල් පිළිපදින තාක්කල් ඔවුන් ආශිර්වාද ලැබුවා. ඒ වගේම ඔවුන් මේවා කඩ කරපු කාලෙකුත් තිබුණා. ඊශ්‍රායල් ජාතියට මේ උපදෙස් දීලා ඒවා සම්පූර්ණයෙන් පිළිපදින් නැතුව ඔවුන් ඒවා කඩ කරලා වැරදි මාර්ගවලට එපා කියපු දේවල් කරලා අන්‍ය ආගමික මිත්‍යා චාරිත්‍රයක මිශ්‍ර වුණ නිසා. හරිද? ඒ දේවල් දෙවියන් වහන්සේගේ සභාවට මිශ්‍ර වෙන්න පටන් ගත්තා.
සමහරු සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේ මේ කියපු දේ ඇහුවේ නැහැ. සමහර ඒවා යාට ලේසියව කළා. හැබැයි එයාට පුරුදු මෙච්චර කල් හුරු පුරුදු එයා ආස කරන චාරිත්‍ර පැවැත්වුවා දිගටම. ඉතින් මොකද උනේ? ඊශ්‍රායෙල් සභාවට වෙනත් ඇදහිලි වල ආභාෂය ආවා. දේව මාලිගාවට වෙනත් ආගම් වල ආභාෂය ආවා. කතෝලික සභාවට සහ ක්‍රිස්තියානි සභාවටත් මේක සිද්ධ වෙලා තිබෙනවා. කිතුණු කතෝලික සභාවල් වල අය සම්පූර්ණයෙන් මේ කියපු සියලු අන්‍යාගමික චාරිත්‍ර වලින් වෙන් නොවීම නිසා එම අන්‍යාගමික චාරිත්‍ර වල ආභාෂය කතෝලික සහ කිතුණු සභාවට දැන් ඇවිල්ලා තිබෙනවා. ආභාෂය. ඒ අනුව සභාවේ චාරිත්‍ර වෙනස් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ කිව්වේ එකක් දැන් කරන්න එකක්. දැන් කතෝලික සභාවත් මළගිය අයට වෙනම පින් අනුමෝදන් කරනවා. කිතුණු සභාවෙත් හත් දවසේ දාන දෙනවා දැන්. ඔන් වෙච්ච දේ. දෙවියන් වහන්සේ කිව්වේ මේ ඔක්කොම අතාරින්න. මිශ්‍ර වෙන්න එපා. මේවා කළොතින් එහි වරද මේකට මිශ්‍ර වෙනවා. මේකත් එක්ක බද්ධ වෙනවා. එතකොට සුද්ධ ධර්මය කෙලසෙනවා. දැන් මේ දෙවියන් වහන්සේගේ සභාවන්වල සුද්ධ ධර්මය කෙලසිලා තිබෙනවා. එම නිසා මේ කියපු හැම පනතක්ම හැම දෙයක්ම මේ හැම අන්‍යාගමික චාරිත්‍රයක්ම තේරුම් අරගෙන ඒවායින් මුළුමනින් මිදිලා දෙවියන් වහන්සේගේ අතට කැපවීම ඉතාමත් අවශ්‍යයි. අනිකුත් ආගමික අය එයාලගේ ධාතු තියන්ින් අතරේ අපේ අය පටන් ගත්තා අපිට ඔයිට වඩා ධාතු තියෙනවා කියලා දැන් අපේ කට්ටියත් පෙරහැර යනවා. ඕන්න බලන්නකෝ වෙච්චද? ලෝකයට කිව්වම පිළිම නමස්කාරය හරි නෑ, ඒක අපි නම් කරන්නේ, අපිට එපා කියලා විවස්ථා දුන්නම දැන් අපේ කට්ටිය හන්දියක් හන්දියක් ගානේ දැන් තරගෙට අපේ කට්ටිය අරටත් වඩා වැඩියෙන් පිළිම හදලා දැන් හන්දියක් හන්දියක් ගානේ පිළිම සුද්ධවන්තයන්ගේ පිළිම ඇහුවම කියන අපි සුද්ධවන්තයන්ට වදින්න ඇල්ලු බැලූ තැනක් ඇත්තම් මේ අහිංසක ගම්මල මිනිස්සු නොතේරෙන මිනිස්සු අර පිළිම ඉස්සරහ ගිහලා වැඳගෙන ඉන්න එකමයි කරන්නේ. හැබැයි කතෝලික නායකයෝ කියන අපි පිළිම වලට වදින්න ඇල්ලු. එයාලා බන කියන. හැබැයි මේ ගම්මල ඉන්න හයක් හතරක් නොතේරෙන මිනිස්සු දෙවියන් වහන්සේ වඳුරන්නේ සුද්ධවන්තයෝ ටික දන්නවා. එයාලා ගිහලා අරවට මල් තියලා වැඳලා පහන් පත්තු කරලා ඉටිපන්දම් ගහලා දැන් මේ රූප වන්දනාව නෙමෙයිද? මේකට මොකද්ද මොකක් කියලාද කියන්නේ? නෑ අපි ගරු කරනවා. අපි ඒ නිකන් අපිට තේරුම් ගන්න කොට පාරට බහලා බලන්න මේ හන්දියක් හන්දියක් පාසා වෙලා තියෙන විනාශය කතෝලික සභාවට. මේකට කියන්නේ මොකද්ද? මේක මේ අනිත් මිනිස්සුන්ට මේ සුද්ධවන්තයෝ ගැන පාඩම් උගන්වන්න හදපු පිළිමද? නෑ. මේ මිනිස්සු වැඳ නමස්කාර කරනවා. මේවා උස්සගෙන මල් විසි කර කර පෙරහැරේ යනවා. මේ රූප නමස්කාරය, මේ අන්‍ය භක්තිය මහෝත්තම දෙවියන් වහන්සේ සිටියදී අද මොකද්ද මේ කරන්නේ? මළගිය ශරීර සංරක්ෂණය කරනවා. ජීවමාන දෙවියන් වහන්සේදී මරණීය ශරීර වලට මල්ලිහිය ඒවට සමාන රූප හදහද අද ඒවට වැඳ නමස්කාර කරන තැනට මේ දෙවියන් වහන්සේගේ සෙනඟ පත් වෙලා තිබෙනවා. ඔවුන් කියන්නේ නම් අපි දෙවියන් වහන්සේගේ ජාතිය කියලා. ඇහුවම කියන්නේ අපි වඳින්නේ නැහැ, ගරු කරනවා. ඔය නිකන් ළමයින්ට පාඩම් කියා දෙන නිකන් රූප හදලා තියෙන්නේ. එහෙමයි කියන්නේ කට්ටිය. හැබැයි පොඩක් පාරට බහලා බලන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. හන්දියක් හන්දියක් පාසා මොකද්ද වෙන්නේ? මේ පිළිම ඉස්සරහා ඒ ළමයි ඉගෙන ගන්නවද? ඒ රූපේ බලලා එයාගේ ඉතිහාස කතාව ඉගෙන ගන්නවද? නැත්නම් මල් තියලා වඳිනවද? මරියතුමීගේ ප්‍රතිමාවට අපි නමස්කාර කරන්නේ, ගරු කරනවා. අපිට නිකන් ඒක එයා ගැන දැනගන්න නිකන් පොඩ්ඩක් හදලා තියෙන කියලා නායකයෝ කියනවා. දැන් එතකොට මේ හැම පල්ලියකම හැඳ වෙනකොට දාන්නේ මේ මරියතුමිනි අපෞදසා යාඥා කළ මැනව කියලා යාඥාවල් දාන්නේ. දැන් ඒක මේ බයිබලයේ කොහෙ තියෙන එකක්ද? කොයි පොතේද බයිබලයේ තියෙන්නේ සුද්ධවන්තයන්ට අපෞදසා යාඥා කළ මැනව කියලා කියන්න බයිබලයේ කොතන තියෙන්නේ? ජේසුස් වහන්සේ කොතනද එහෙම එකක් ඉගැන්නුවේ? ඒක කිව්වම කියනෝ නෑ බයිබලේ නැහැ. බයිබලේ ඔක්කොම දේවල් ලියවිලා නෑ, අපේ වෙන පොත් තියෙනවලු. දැන් කාටද මේ කියන්නේ ඉතින්? කියලා වැඩක් නෑ. ඒක නිසා යාලා ඔය තමන්ට කැමති පාරක ගියද ඔබ වෙන් වෙන්න. වෙන් වෙලා දෙවියන් වහන්සේව මුළු සිතින් අදහා ගන්න. උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් තුලට ඇතුල් වෙන්න. බයිබලේ ප්‍රතික්ෂේප කළා ඒකේ නැති දේවල් කරන්න කියලා කවුද කිව්වේ? ඊශ්‍රායෙලුරු අදටත් ඔවුන්ගේ ටෝරා එකට අනුව වැඩ කරන්නේ.
ඒකට පිටින් එක එක දේවල් කරන්න අපිට හික්ම වීමටත් අනුශාසනා දීමටත් දේවානුභාවෙන් දුන්න මුළු ලියවිල්ල දීලා තියෙනවා වෙන වෙන එක පල්ලේ එක අස්සවල වල ගහගෙන ඉන්න එක එක්කලාගේ ලයිබ්‍රරි වල තියෙන පොත්වල තියෙන ඒවා අපිට හරියන්නේ නැහනේ එහෙනම් මේ ලියවිල්ලක් අපිට දෙන්න ඕනේ නැහනේ මේක තමයි දේවානුභාවෙන් දුන්න මුළු ලියවිල්ල මේ කනුවයි අපි ජීවත් වෙන්නේ මේ කනුව ජීවත් වෙන්න යනකොට කියනවා ඔන්න මූලධර්මවාදී බයිබල් කාරයෝ අපි බයිබල් කාරයෝ තමයි ඉතින් අපි මූලධර්ම බයිබලේ මූලධර්ම අනුව අපි ජීවත් වෙන්නේ ඒ ඔක්කොම බයිබලේට පයින් ගහපු අය ශුද්ධ ලියවිල්ල කෙලසපු අය එබඳු දේ අපි පිළිගන්නේ අපිට ඔබ සමග සමාගමක් නැත ඇතමුන් කියනවා ඔයාලා අපේ සභාවට අදාළ නැහැ කියලා ඇතමුන් කියනවා ඔයාලා අපේ සභාවත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා ඉතින් නෑ නේ නං ඔයාලගේ සභාවත් එක්ක කොහෙද අපිට සම්බන්ධයක් ඔය ඇදහිලි ඔය මිත්‍යා ඇදහිලි වලට අපිට නම් සම්බන්ධයක් නැහැ අපි බයිබලේ විශ්වාස කරනවා දේවානුභාවෙන් දුන්න මුළු ලියවිල්ල අදහනවා ඒක තමයි සත්‍යතාවයේ වචනය ඒ අනුව අපේ ජීවිත හැඩ ගහනවා ඒ අනුව ජීවත් වෙනට අපි මිනිස්යන්ට උපදෙස් දෙනවා එබැවින් අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු මේ ලෝකය ඉතා වැරදි මාර්ග රැසකට පැමිණලා තිබෙනවා උන්වහන්සේව තේරුම් ගන්න මිනිස්යෙනි එම වැරදි මාර්ග වලට හැරි නොයල්ලා ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා අප අතින් නොදැනුවත් හෝ මෙබඳු වැරදි දේ සිදු වී ඇතනම් අපට සමාවදී අපව පවිත්‍ර කළ මැනව ස්වාමින් වහන්සේ හැම කෙනෙක්ම පසුතැවිල්ලෙන් යුක්ත උන්වහන්සේගේ පාමුලට එන්න ඔබ අතින් කවද හෝ දවසක මෙබඳු වැරදි දේ සිදු වෙලා තිබෙනවා නම් පසුතැවිල්ලෙන් පව් කමාව ලබන්න උන්වහන්සේගෙන් උන්වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලන්න අපි මෙබඳු දේ කළා අපි මෙබඳු වැරදි කළා අපි අන්‍ය ආගමික චාරිත්‍රෙක මිශ්‍ර වුණා කියලා වරද පිළිගෙන ඒවයි මිදෙන්න ඒ වගේම ඒ නූල් මුදු සුර ඒවා එක එක බන්ධන දාගෙන ඉන්න කට්ටිය දැන් ඒවා කපලා දාන්න ඒවා අයින් කරගෙන යාඥාවට ඇතුල් වෙන්න ඒ වගේම නිවසේ එක එක දේවාල වලින් දීපු රූප පිළිම එක එක දේවල් අධ්‍යාපනයේට කියලා මිල මුදල් වලට කියලා එක එක දේව නමස්කාර වලට ගෙනල් තියෙන පිළිම ඇදහිලි ඒවට අදාළ පොත් ඒවා අයින් කරන්න ඒවා ඒවා ඕන්නම් ඒවත් එක්ක යන්න දෙවියන් වහන්සේ වෙතට එනවා නම් ඒවා අයින් කරලා පැමිණෙන්න සුද්ධව පවිත්‍ර වෙන්න මේ ඔබ එන්නේ අතිශුද්ධ මහෝත්තම දෙවියන් වහන්සේගේ පාමුලටයි උන්වහන්සේ භයානක දෙවි කෙනෙක්ය සියලු මැවිල්ල මවා හසුරවන අධික බලයෙන් යුක්ත මහෝත්තම දෙවියන් වහන්සේ වෙතටයි ඔබ පැමිණෙන්නේ එබැවින් ගෞරවයෙන් නමස්කාරෙන් බයෙන් යුක්තව පැමිණෙන්න හලෙලූයා ඔබට ස්තුති වේවා මේ සියලු දේ අතහැර අපි ඔබ වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට එනවා ස්වාමින් වහන්සේ හලෙලූයා අපිට පිහිට වෙන්න ස්වාමිනී අපිට පිහිට වෙන්න පිහිට වුණ මැනව ස්වාමිනී හලෙලූයා හලෙලූයා මේ සභාවල් අද නොමග ගිහිල්ලා මේ සභාවල් දෙවියන් වහන්සේගේ විවස්ථා බිඳ දමලා එපා කියපු විදිහට අන්‍ය ආගමික විවාහයන් සිදු කරගෙන අන්‍ය ආගමික චාරිත්‍ර අද සභාව එක්ක මිශ්‍ර කරලා අන්‍ය ආගමික ඇදහිලි වල ආභාෂය සභාව වෙලාගෙන එබැවින් අද ක්‍රිස්තියානි සභාව පහතට වැටිලා කතෝලික සභාව තුල ජීවනයේ නැති වෙලා සුද්ධාත්මයන් වහන්සේගේ මැදහත්කාරකම් වෙනුවට ඔවුන් වෙන වෙන අයගේ මැදහත්කාරකම ඉල්ලමින් සිටින තැනට පහතට වැටිලා නමුත් අපි පසුතැවිලි වී දෙවියන් වහන්සේව සොයන්නට අවශ්‍යයි හැරි යන්නට අවශ්‍යයි හැරි යන්න මාගේ දරුවනි නුඹලා කොහෙද යන්නේ හැරි යන්න කියලා උන්වහන්සේ නුඹලට ආරාධනා කරනවා හැරිලෙන්න හබහලි හතහලි හබලතල හබලහතලි හෙබෙලිතලි හෙබෙලි හකලහතල හබලහතලි හෙබෙනේ කලි අතීතේ වැරදුණු අය අන්‍ය ජාතිකයන් එක්ක මිශ්‍ර වුණු අය අන්‍ය ජාතිකයන්ට තමන්ගේ දරුවන්ව විවාහ කරලා දුන්න අයට දැන් ඒවයේ ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙලා ඇති දැන් පසුතැවෙන්න දැන් ගිහිල්ලා යාළුට උපදෙස් දීලා වැඩක් නැහැ දැන් බෑනව හදන්න යන්න එපා දැන් ලේලිව හදන්න යන්න එපා දැන් ලේලිව ගැලවීමට ගන්න යන්න එපා කරන්න බෑනේ මේක. ඔයා කොහොමද ගැලවීමට ගන්න ගැලවීම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඔයාට ඕනුණා කියලා ගිහිල්ලා මේ විවාහ වෙච්ච අයට ගැලවීම දෙන්න බෑ. පස්සේ ගලවනවා කියලා හිතාගෙන විවාහ වෙච්ච අය දැන් පසුතැවිලි වෙන්න. දැන් ස්වාමි පුරුෂයාට යටහත් වෙන්න. දැන් ඉතින් බිරිඳ කියන දෙයට සමන් දීලා ඇයට ආදරෙන් සලකන්න. ඇය වෙන තැනකට යන්න ඕන කියනවා නම් ඒ ඇයිගේ ඇදහිලි ක්‍රම අනුව යන්න දෙන්න
හිරකරගෙන බලෙන් පල්ලි එක්කගෙන වතුර ඔබන්න එකන් එන්න එපා මෝඩ වැඩ කරන්න එපා ක්‍රිස්තියානි සභාව වතුර ඔබලා ගන්න එක බෞතිස්ම කරන එක නෙමෙයි වැඩේ ඔවුන් මුළු ආත්මෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කොට කැප වෙන එකයි මේ අපේ අය මොනවද හිතන්නේ බෞතිස්ම කරාම ඔක්කොම හරි ගිහිල්ලා කැප කළාම ඔක්කොම හරි කියලා හිතනවා කවුද කිව්වේ කොහෙ තියෙන ලියවිල්ලත් බෞතිස්මේ එහෙම ඕන ඕන වෙලාවට ගිහිල්ලා විවාහයට ප්‍රථමින් කරන්න බෑ තමන් මුළු සිතින් අදහාගෙන තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ ජීවිතේ බාර කරලා ගිහිල්ලා තමන්ගේ කැමැත්තෙන් බෞතිස්මේ ගන්න ඕන මෙන්න මම ඔක්කොම අතහැරිය කියලා බෞතිස්ම වෙන්න ඕන එහෙම ඔක්කොම අතහරින්න නැතුව බෞතිස්ම වුණා නම් රාත්‍රී භෝජනේ එහෙම ගිහිල්ලා අත ගැහුවා නම් ඔබ පහර ලබලා ඇති මොන කරන්න බැරි ලෙඩ හදනවා පසුතැවෙන්න ඔබ වැරදි මාර්ගයක ක්‍රිතුණු සබාවල් ගිහිල්ලා තිබෙනවා වසර 100 ගණක් තිස්සේ නැවත හැරිලා එන්න කියලා උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා ඇයි ඔබ තුල දෙවියන් වහන්සේගේ බලය දැන් ක්‍රියාත්මක නැත්තේ ඔබ අන්‍ය ඇදහිලිවල එපා කියපු දේවල් වල විවස්ථා කඩකිරීම වල ඔබ මේවා ඔක්කොම කරලා ගිහිල්ලා රාත්‍රී භෝජනේ ගත්තනම් ඔබ දැඩි අන්ධකාර බලපෑම් වලට නතු වෙලා ඇති දැන් සුව කරන්න බැලි ලෙඩ වලට ඔබ හසු වෙලා ඇති ඔබේ දරුවෝ විවිධ අබ්බැහිකම් වලට ගිහිල්ලා ඇති දරුවන්ව මේ එක එක අන්‍ය ආගමික චාරිත්‍ර කරවල ගිහිල්ලා රාත්‍රී භෝජනයක් දීලා බෞතිස්මයක් කළා නම් අද ඔබේ දරුවෝ කුඩවහනවා ඇති ලෝකෙට ගිහිල්ලා වෛශ්‍යාකම් කරනවා ඇති සතුරා ඔබගේ දරුවව වැරදි මාර්ගයකට හැදගෙන ගිහිල්ලා ඇති ඇයි අන්ධකාර බැම්මක බැඳිලා සිටියදී ගිහිල්ලා කොහොමද බෞතිස්මය ගන්නෙ අන්ධකාර බැම්මක බැඳිලා සිටියදී ගිහිල්ලා කොහොමද රාත්‍රී භෝජනය ගන්නෙ සුද්ධ වෙන්න කියලා උන්වහන්සේ කිව්වේ අතහැරලාවිලා බෞතිස්ම වෙන්න කියලා කිව්වේ විවාහයට හදිස්සි වුණා කියලා බෞතිස්ම කරන්න බෑ විවාහය ලබන මාසේ ඒ නිසා ඉක්මනට මේ සතියේ බෞතිස්ම කරලා දාමු අද පාස්ටර්ස්ලා ෆාදර්ස්ලාත් මේ තත්ත්වෙට වැටිලා කොහොම හරි බෞතිස්ම ඉවරයක් කරමු කියන සමහර අය මොනවද මේ කරන්නේ මේ කවුරු දීපු උපදේශද ලියවිල්ල කොහෙද මේව ලියලා තියෙන්නේ මේ බඳු දෙය නිසාද ඔබ වැටි ගිහිල්ලා පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ පාමුලට එන්න උන්වහන්සේ ඔබට තව අවස්ථාවක් දෙනවා හැරිලා එනවනම් අවස්ථාවක් දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා මම නුඹගෙන් මේ සියලු අන්ධකාර බැමි පහකොට නුඹට නැවත උදව් කරන්නට යනවා කියලා දෙවියන් වහන්සේ කියනවා හැබැයි මේ ඔක්කොම අන්ධකාර දේ අතහැරලා අන්‍ය ආගමික චාරිත්‍ර අන්‍ය ආගමිකයන්ට කරන්න ඉඩ දීලා බෞද්ධ ආගමික දේ බෞද්ධයන්ට කරන්න ඉඩ දීලා ඔබ ක්‍රිස්තියානි වෙන්න දැන් ඔබ දෙවියන් වහන්සේ වෙන්න තුලට එන්න උන්වහන්සේගේ වියවස්ථා රකින්න ආවොත් ඒ ඔක්කොම අතහැරලා දාලා ආවොත් ඔබ ඒ බැලුම් කඩා ගත්තොත් දෙවියන් වහන්සේ ඔබට දැන් මෙතන පටන් උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමින් වහන්සේ ඔබට নমස්කාර වේවා සුද්ධ වූ දෙවියන් වහන්සේ ඔබගේ පාමුලට එනවා ස්වාමිනී හලෙලූයා 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 ඔබගේ අති සුද්ධ පාද පාමුලට එනවා ස්වාමින් වහන්සේ හිමි පාමුලේ වැඳ වැටෙම් විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් හිමි පාමුලේ වැඳ වැටෙම් විසඳුම පතා සෙනෙහසින් මගේ ජේසුනේ මම ඔබේ පාමුලේ සිටිමි මෙසේ ආඥාවෙන් සිටිමි මෙසේ ආඥාවෙන් විසඳුම සොයාලා මා බැලුවා ලොවේ විසඳුම නැතේ හමුනේ සරණක් සොයාලා මා දිව්දස අතේ සරණද නැතේ හමුනේ ඉවතට නොදාමා අතහැර නොදාමා පිළිගන්න මා ජේසුනේ පිළිගන්න මා ජේසුනේ පිළිගන්න මා ජේසුනේ පිළිගන්න මා ජේසුනේ
මේ බදු දේවලට වැටි සිටි ඇබ්බැහි වෙලා හිටපු හැම කෙනෙක්ම දැන් ජේසුස් වහන්සේගේ ලේවලින් වැසෙන්න ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඒ ගියපු තැන්වල කරපු අන්‍යාගමික දේවල් වල ඒ සියලු බැඳීම් ඔබේ මුඛයෙන් කියා බිඳින්න ඔබම දැන් කියන්න මේ කරපු සියලු බන්ධන මේ එක එක දේවාලවල ගිහිල්ලා මේ එක එක චාරිත්‍රානුකූලව කළපු මේ සියලු බැඳීම් මේ සියලුම චාරිත්‍ර දැන් මගේ මුඛයෙන් ප්‍රකාශ කොට එම සියලු බැඳුම් කඩනවා එම ගිවිසුම් වලින් නිදහස් වෙනවා මමම නිදහස් වෙනවා කියලා ඔබම ඒ ගිවිසුම් ඔබ දැන් ඔබේ කටින් කඩන්න අපි දෙවියන් වහන්සේගේ සේවකයන් ඔබ උදෙසා යාඥාවේ නිරත වෙන අතරතුරේ අනිත් හැම කෙනෙක්ම ඒ බැඳුම් කඩන්න දෙවියන් වහන්සේට සේවය කරන අය අන්‍ය භාෂා වලින් අකණ්ඩව යාඥාවේ නිරත වෙලා සිටින්න ඒ අතරතුරේ අලුතෙන් සම්බන්ධ වෙලා සිටින අය එම වැරදි චාරිත්‍ර වලට ගියා නම් ඒව දැන් ඔබේ මුඛයෙන්ම කඩන්න මුඛයෙන් කඩන්න බය නැතුව කඩන්න දෙවියන් වහන්සේගේ සේවකයෝ ඔබ උදෙසා මෙදහත්ව අකණ්ඩ යාඥාවේ නිරත වෙලා සිටිනවා සියලු සතුරු බලවලට එරෙහිව ජේසුස් වහන්සේගේ නාමයෙන් ක්‍රියා කරමින් සිටිනවා මේ කෙනෙක් කනාව වෙලාගෙන බැඳගෙන සිටින අසුද්ධ අන්ධකාර ආත්ම නුඹලගේ බලය බිනිනවා එම බලය කඩනවා නුඹලට අවසර දෙන්නේ නැහැ හිබාලේ හාතලේ නිදහස් කරනවා නිදහස් කරනවා ඔබ එක එක තැන්වල ගැට ගහපු පඳුරු සහ බාරහාර ඔබගේම කටින් කියන්න මං ඒ බාර ඔප්පු කරන්නේ නැහැ ඒ ගිලසම් කඩනවා ඒ බාර අහෝසි මෙතන ඉඳලා මං දෙවියන් වහන්සේගේ අතට කැප වෙනවා කියලා කැප වෙන බය නැතුව කැප වෙන්න අහස පොළොව මහපු දෙවියන් වහන්සේ ඔබව බාර ගන්න පිණිස ඉන්නවා කිසිදු අසුද්ධ ආත්මයකට මේ වෙලාවේ අත ගහන්න බෑ ඔබට මේ කියන විදිහට ඔබ ඉදිරියට ආවොත් මේ කියන දේ කළොත් මෙතෙන් පටන් නුඹලගේ සතුරන් ඉදිරියේ උන්වහන්සේ නුඹට ජය දෙනවා නුඹේ භෝජනයට ආශිර්වාද කරනවා නුඹේ වතුරට බව ආශිර්වාද කරනවා නුඹ ලැච්ඡ වෙච්ච පරිසරය තුල දෙවියන් වහන්සේ නුඹව ගෞරවයට පමුණුවනවා නුඹ වැටි සිටි ස්ථානවලින් නුඹව නැගිටවා මහිමයට පමුණුවනවා නුඹගේ අග හිඟකම් සියල්ල දෙස බලා උන්වහන්සේ ස්වර්ගික කවුළු අර නුඹගේ හිඟකම් උන්වහන්සේගේ සම්පතේ තේජසේ ප්‍රකාරයට සම්පූර්ණ කරමින් නුඹට මෙතෙක් කාලයක් නුඹගේ ශක්තියෙන් ගොඩ යන්නට බැරුව හිටපු ස්ථානවලින් ගොඩ යන පිණිස දෙවියන් වහන්සේගේ අති බල සම්පන්න ආත්මය මේ මොහොතේ පිහිට වෙනවා හබල හතලේ හිබලියාලේ ඉලි කහේලේ ආශිර්වාද කරනවා මේ බඳුම් කඩා ගන්න අයට හබල හතලේ හිබලේ හිබලේ මෙනිකලේ නමුත් මේ ඉහත කියපු යම් මාර්ගයක හෝ රැඳී සිට අකේකරු කමින් තවදුරටත් මෙතන රැඳී සිටින කෙනෙක් සිටී නම් නුඹ දෙවියන් වහන්සේගේ දඬුවම ලබනවා එක්කම කරින් පිටවලා යන්න එක්ක කියන විදිහට වෙන් වෙලා එන්න අලහතල හෙබෙලි හිතල හෙබෙලි හෙමෙනේ කෙලේ නුඹේ පවුල්වල අනිත් අය කරන දයක් තියෙනව නම් ඔවුන් තාම ගැලවීමට අවිල නැත්තම් ඔවුන්ට ඒ කරන දයක් කරගන්න ඉඩ දෙන්න අන්‍යාගමික අයට ඒ දේවල් කරගන්න ඔවුන්ට කැමති විදිහට කරගන්න ඉඩ දෙන්න ඔබේ දෙමාපියෝ ඔබේ පවුලේ නෑදෑයෝ අනිත් අය ගැලවීමට අවිල නැත්තම් ඔවුන් දෙවියන් වහන්සේ පිළිගන්නේ නැත්තම් ඔවුන්ට කැමති විදිහට ඔවුන්ගේ අන්‍ය භක්තියින් අදහා ගන්නට ඉඩ දෙන්න ඔබ හැබැයි වෙන් වෙන්න ඔබ ආව අයින් කරන්න යන්න ඕනේ නැහැ. එයාලගේ පිළිම අයින් කරන්න ඔබ යන්න ඕනේ නැහැ. එයාලගේ නූල් කපන්න ඔබ යන්න ඕනේ නැහැ. ඔබ පවිත්‍ර වෙන්න. ඔබ පවිත්‍ර වෙන්න. ඔබ රහසින් හදවතින් දෙවියන් වහන්සේත් එක්ක බැඳෙන්න. පැරණි ගිවිසුම් කඩා ගන්න. පැරණි පාපයන් ගැන, පැරණි මිත්‍යාවන් ගැන පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. අන්‍ය ආගමික ඇදහිලි වලට ගියපු එක ගැන පසුතැවිලි වී දැන් මුළුමනින්ම කැප වෙන්න. ඉබහලෙහි තෙල හෙබෙල හෙමෙනේ කෙලේ මේ කියන දෙයට එකඟ වෙන අය මා සමග මේ යාඥාව කියන්න හබහලිහාලේ හාතලි හබා කෙලේ හේතලේ අහසද පොළොවද ස්වර්ගද මහා පාලේකන දෙවියන් වහන්ස අපි මේ ගැන නොදනුවත්ව මේ ලෝකේ විවිධ අන්‍ය ආගමික චාරිත්‍ර සමග බොහෝ කාලයක් මිශ්‍ර වී සිටියා නමුත් දැන් අපි ඒවා තේරුම්ගෙන අන්‍යාගමික චාරිත්‍ර අතහැර ඔබගේ ව්‍යවස්ථා සම්පූර්ණ කරන පිණිස ඔබට පමණක් දැන් කැපවෙනවා ස්වාමිනි දැන් අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන් ස්වාමිනි අවංකව ව්‍යාඥා කළ සියලු දෙනා ඔබ බාරගත මැනව අපි වුණ උදසා යාඥා කරනවා ඔවුන්ව කැප කරනවා ඔබට ජේසුස් වහන්සේගේ සුද්ධ ලේයින් වසනවා ඔවුන්ව මෙතෙන් පටන් රැකගෙන ඉදිරියටගෙන ගිය මැනව ඔවුන්ට විරුද්ධව තිබෙන සියලු මලපත් පහකල මැනව ඔවුන්ට විරුද්ධව අන්ධකාර අධිපතීන් යම් බලයක් හසුරවන්නේද ඒවා ජේසුස්ගේ නාමෙන් පහ කරන පය අසුද්ධ ආත්ම හබලතල හෙබෙල හෙතල හෙබෙල ආලේ ආලේ ආකේ ආලේ ඉලිහතා නුඹලට ඉඩ දෙන්නේ නැහැ මේ සෙනග අපට බලහගන්නට දෙවියන් වහන්සේ දුන් උරුමයයි
ඔවුන්ව අපි දෙවියන් වහන්සේ තුල කැප කරනවා ඉලි හා තෙලි හෙබෙලි බෙලි 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 හෙලි ආලේ හා තලහ බලහ තෙලි හෙබෙලි හෙමෙනි කෙලි තම කැමැත්තෙන්ම දෙවිඳුන්ට බාර වුණු නුඹලා ආශිර්වාද ලබත්වා නුඹලා ස්වර්ගයේ තේජස අද්දකීත්වා ස්වාමින් වහන්සේ සදාකාලෙන් සදාකාලයට නුඹලා සමග සිටමින් නුඹලාගේ පරම්පරා ගණන් දක්වා උන්වහන්සේගේ රාජකීය තේජස නිදහස් කරන සේක්වා නුඹලාට කෑමෙන් බීමෙන් හිඟයක් නොවන සේක්වා සතුරන් ඉදිරියේ නුඹලා දුබල නොවි නුඹලාට නැගී සිටින්නට සවිය උන්වහන්සේ දෙන සේක්වා උන්වහන්සේ නුඹට පෙරටුවෙන්ද පසුපසින්ද ගොස් නුඹට තිබෙන බාධා ඉවත් කොට නුඹගේ ගමන පහසු කරන සේක්වා වැටි සිටින ස්ථානවලින් කසල ගොඩෙන් නුඹව නැගිටවා මහිමයට කැඳවන සේක්වා ඉලි හා තේලේ හබාලේ හා තේලේ ඊශ්‍රායෙල්හි සුවිශුද්ධ තැනන් වහන්සේ නුඹට කතා කරන සේක නුඹ මත ඇලම් වූ බැවින් මම නුඹව කැඳවන්නෙමි නුඹ මත ප්‍රේම කරමින් මුළු හදින් මත වැංගුණු බැවින් මාගේ දරුවනි දැන් මම නුඹගේ වගකීම දරන්නෙමි බය නැතුව මම පෙන්වන මාර්ගේ වරෙන්න මම නුඹ සමගය කිසිසේත්ම නුඹ වත් නොහරිමි ජීවනයේටවත් මරණයටවත් දැන් තිබෙන දෙයටවත් මතු පැමිණෙන දෙයටවත් ආකාශ අධිපතීන්ටවත් කිසිදු අසුද්ධ බන්ධනයකටවත් නුඹ කෙරෙහි මාතුල තිබෙන ප්‍රේමයෙන් නුඹව වෙන් කරන්නට සමත් කිසිවක් නැතයි නුඹගේ ස්වාමි වූ ජේසුස් වහන්සේ නුඹට කියන සේක හලෙලූයා 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 ඉලි හා තේ බෙහෙලියාලේ හා තලේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා හලෙලූයා मगे जेसुने मम ओबे पामुले सिटिमी में से आज्ञा बिन मगे जेसुने मम ओबे पामुले सिटिमी में से आज्ञा बिन मगे जेसुने मम ओबे पामुले सिटिमी में से आज्ञा बिन सिटिमी में से आज्ञा बिन सिटिमी में से आज्ञा भिन्न मगे जे सुने मम ओबे पामुले सिटिमी में से आज्ञा भिन्न 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 ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබට ස්තුති ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා මේ මොහොතේ අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු උන්වහන්සේ නුඹලාට දෙන ගැලවීම ගැන ස්තුති කරමු මේ සම්බන්ධ වෙන සියලු දෙනා ලෝකේ විවිධ රටවල් වල ඉඳලා එකතු වෙන හැම කෙනෙක්වම දෙවියන් වහන්සේට බාර කරමින් අපි මේ දේව මෙහෙය අවසන් කොට යාඥා කරමු हालेलुया हालेलुया स्तुति और स्वामी ना चिलु दिनाम देवियों वहाँ सिटे नमस्कार करमे याद ना करमे सिटी ना भी याद ना करम हालेलुया धर्मिष्ट देवियों वहाँ से बोहान सिटे स्तुति करनो अद दावसे बोहान से के वचने तुलिंग अपटा मंगा पिन्नो में सा स्वामी वहाँ से मैं वचने आपे जीविते धारने करना आपे क्रिया करने पकार कलमेनो स्वामी ने ස්වාමීනි අතීතයේ අපගේ ජීවිතේ ඔබ වහන්සේට විරුද්ධ කරව විවිධ රූප වලට විවිධ ගස් ගල් වලට ඉත සඳහන් නමස්කාර කිරීමෙන් ඇති කරගත්තව සෑම බැඳීමකින් අද දවසේ අපි නිදහස් වෙන්න පොරොන්දු වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි අපි නොදැනත් කමින් ස්වාමීන් වහන්සේ අපගේ ජීවිත ලං කරගත්තව ඒ ජප කරපු සෑම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල බල මිදීම සෑම දෙකින් අපු නිදහස් කළ මනස අපි ගලවා ගත්ත මනස ස්වාමීන් වහන්සේ ඒ තඹ තහඩු වලට වැලි වලට අලු වලට නූල් වලට ජප කරපු සෑම වචන වල බලෙන් අපි නිදහස් කළ මනස යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර කළ මනස ස්වාමීන් වහන්සේ අපි නොදැනත්කමින් ස්වාමීන් වහන්සේ විවිධ ස්ථාන වලට ගස් ඇත් කරගත්ත ගිරිසුන් ස්වාමීන් වහන්සේ ඒ කොකෝල එල්ලීම පඬුරු පූජා ක්‍රම පඬුරු ගත ගැසීමේ ඒ මල්වල් ඒ රෙදි
එල්ලීමෙන් කරගත්ත බිල්සුම් ස්වාමීන් වහන්සේ ඒ වගේම සූනියන් කොඩි වින්දන යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට ඇති කරගත්ත ගිලිසිම් වල අපිව නිදහස් කළ මැනව ඔබ වහන්සේගේ දයාතර බාර කරන යේසුස් වහන්සේගේ ලේ වලින් බාර කරන සුද්ධ කළ මැනව පවිත්‍ර කළ මැනව ස්වාම අපගේ නිවාස වල මෙතෙක් කල් ස්වාමීන් වහන්සේ নমස්කාර කරව විවිධ රූප වල নমස්කාර කළ බැඳීම් වලින් අපි නිදහස් කරන මැනව ස්වාම අද දවසේ අපි තීරණයක් අරගෙන ඒ සියල්ල අපි වත් කරන අවස්ථාවේදී යම් කිසි බලපෑම के अशुद्ध नमस्कार जम कृषि बलपैम कपगे जीवित अपगे निवस ये शाम देवी निधास्कल मैन स्वामी उपहास के करुणा तबन स्वामी अपन निवस साधागन ज्ञान स्वामी ये सतरकोन मायम सटकोन मायमें ये विविध देवी देवता नमस्कार किरीमे अति करगत्ता वेलीवलट अलवलट तेलोलट जपकर बेंदमा जट करगत्ता शाम बंदी मोली අපේ නිදහස් කළ මැනව අපේ නිවසවල නිදහස් කළ මැනව ස්වාමීන් වහන්සේගේ දයාතර බාර කරමින් යාඥා කරන ස්වාමීනි අපේ ව්‍යාපාරවල වලට අපි කර තිබෙනා වූ දියුසුම් බාර කරමින් යාඥා කරන විවිධ දෙවරුන්ට බැඳීම් ඇති කරගෙන ඒ රූප තමතහඩ වලට නම ඒ රූප වලට নমස්කාර කිරීම ඒ නිවස ඒ ව්‍යාපාරවල තිබෙනා වූ විවිධ දෙවරුන්ට මෙතෙක් කල নমස්කාරක සුවඳ දුම් පූජා උපකරු සෑම බැඳීමකින් අපි අද දවසේ නිදහස් කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගේ කරුණාව වහන්සේගේ අනුභවයේ බලය තුළින් ආරක්ෂා කරන අපි නිදහස් කළ මැන වහන්සේගේ දයාතර අපි බාර කරමින් යාඥා කරන ස්වාමීන් අපි යන එන වහන අපසතු තිබෙනා යන එන වහන වලට ස්වාමීන් වහන්සේ මුඳුනක් කමින් දෙවි දේවතාවල වලට බැඳින් ඒ සුක්කානම වටේ බැඳ තිබෙනා වූ නූල් වලට තබාගෙන ඉන්නා රූප වල අපි ඉවත් කරන අවස්ථාවේදී ස්වාමීන් ඒ බැඳීම් වල අපි නිදහස් කරනවා යන ස්වාමීන් වහන්සේගේ අනුභවයේ බලය අප කෙරේ अपगे पौल जीवित अभी नंदना कमी स्वामी वहां अन्य आज्ञा के नमस्कार कमी अन्य आगम के मनुष्य संबंध ये शाम बंदी मकिन अपनी निदास कर मनो स्वामी भगवान से दैतर बार कर मैं ज्ञातना कर स्वामी वहां से अद दवस ने वचने आसा මේ ස්ථානයේ නව සෑම කෙනෙකුගේ ජීවිත වුන් ගන්නා වූ දැඩි තීරණයක් අනුව ඔබ වහන්සේගේ ජීවිතයේ ඔබ වහන්සේට යටහත් කී කරන වෙනස ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න කීක ක්‍රියා කරන යටහත් වෙන අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කර දුන්න මැන කිසිම වසංගතයක් කිසිම රෝගයක් ඔවුන්ගේ ජීවිතයට ඇතුළු නොවන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයේ බලය ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්නෙන් ආරක්ෂා කර මැන මේ සෙනඟ බාරය ඔබ වහන්සේගේ වචනේ අනුව ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමනේ පොළවේ ජීවත් වෙන කාලය තුලද ඉදිරි ගමන ගමන් කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආනුභාවයේ බලය ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයේ බලය මේ කෙනෙක් කෙනෙක් කරේ තබුණු මැන मौंगे थाउलट थबन मैन था मत गैलरी नलबाई ना उंगे सहोदर सहोदर स्वामी बार यावा बार कर बार करना स्वामी ओंगे जीवित से आशीर्वाद मौंत क्रियाकल मैन स्वामी उपवांस के दातर बार करना स्वामी अद दास उपवांस के वचने बार करना उपवांस के देव दास कथा कर्म से स्तूति करना मैं उपवांस बार कर आप याज्ञा कर इलासन उपवांस स्वर्ग विवृत कर उपवांस देव दूत लव स्वामी मैं एक आशीर्वाद करुणावद रखवर मे जीवित गमन गिनी अंद उपवास उपकार कर मन स्वामी उपवां से दैत्र में सल बार करने पियो दिव्यान वहां से गिर पुत्र येसु स्वान से गिर शुद्धात्मन वहां से गिर नाम में सल अक्म उपवां से बार कर याचना करना आमेन 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 संबंध विशेष